සිතම් කරමින් මනසේ ඔබෙරුව කවදා හෝ යලි දකින තුරා රැව් පිළි රැව් දී ඇසෙන ඔබේ හඬ යලි මගේ සවනත වැකෙන තුරා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ පවය පුරා විලවුන් සුවඳකින් සිත් දම අගනුන් ඇවිත් රැගුවත් පෙම් රස තැවරු තන්සුන් සිතින් ඉවසායි විසිතුරු ඔබ නම් භාවනාවක් බව පසක් කෙරු දෙලොවක් අතරේ සරණ ඔබේ හිත මෙතරම් සසලින් නැතුව ඇති ඔබ මගේ මුළු ලෝකයම නිසාමට වැඩියෙන් දුක දැනෙනවාති විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ පවය පුරා අයිබුවන් මනුස්සයෙක් ඉපදෙන්නේ ඇවිදින්න මිසක් පියාඹන්න නෙවෙයි කුරුල්ලෙක් උත්සාහ කරන්නේ පියාඹන්න මිසක් පිහිනන්න නෙවෙයි මාළුවෙක් ඊට වෙනස් ඌ පිහිනන්න උත්සාහ කරනවා පියාඹන්න නැතුව මේ වගේ මේ එකිනෙකාට තියෙන බලාපොරොත්තු ඔවුනොවුන්ට වෙනස් ඒ වෙනස් බලාපොරොත්තු ඔස්සේ කාලයට ඉඩ දෙමින් අපි ජීවිතය හොයාගෙන ගමන් කරනවා ඒ මොහොතට අභියෝග කරමින් ඒ මොහොතට අනුරූපව ජීවිතය වෙනස් කරගන්න උත්සාහ කරන නිර්මාණකරුවෙක් එක්කයි අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔහු ඡායාරූප ශිල්පියෙක්. ඔබට මතකයි මිර සංග්‍රහාවේ සන් ටයිම්ස් මිර සංග්‍රහාවේ බොහොම ජනප්‍රිය ඡායාරූප කවරේ ඡායාරූප අරගෙන ආවා. ඒ වගේම මංගල උත්සව ඡායාරූපකරණයේ අපේ රටේ කීර්තිදර නම් දෙකම අද මෙතන ඉන්නවා. ඒ වගේම නවකතාවක් මෑතකදී මුස්ලිම් සිංහල නමින් රචනා කළා. ඒ වගේම ගීත රචනා ක්ෂේත්‍රයේ ගත්තයින් පස්සේ මවුනි සදා එතකොට කිහිරල් කඩාගෙන පැණි කොමුඩු ගෙඩිය වගේ ගීත වගේම ඉරක් පායනා දේශයත් ඔහුගේ ගීතාවලිය තියෙනවා. ඉතින් කතාබහට ඉතාම හොඳ මාතෘකා හදලා දෙන්න පුළුවන් චරිතයක් පද්මකුමාර මෙත්තසේන අයිබුවන් මෙත්ත අයිබුවන් බොහොම සතුටුයි ඔබ වගේම ඔබේ සෙසු සංගයාත් එහෙම නැත්නම් දයන් විතරන ප්‍රවීණ ඡායාරූප ශිල්පියා සහ ගායකයා දැන් අර මම කියපු කතා ඔක්කොම වෙනස් කරපු දෙන්නෙක් දෙන්නම පද්මකුමාර මෙත්තසේන දයන් විතරන දෙන්නම මේ
එක ක්ෂේත්‍රයක් ආක්‍රමණය කරපු අය නෙවෙයි ඔවුන් විවිධ ක්ෂේත්‍ර ආවරණය කරා මම හිතන්නේ අර චාරූපකරණය මුලේ තියාගෙන ඒ මුලෙන් පැතිරුණු දිශානති ඔස්සේ ගමන් කරපු දෙන්නේ ඉතින් දෙදෙනාටම අයිබෝන් කියනවා ඔබතුන්ටත් එක්ක ඉතින් අපි කවි තෝරන්න ඉස්සෙල්ලා මෙතන දැන් දැන් මම ගොඩාක් දේවල් කිව්වනේ දැන් චාරූප ශිල්පියෙක් කතාකරුවෙක් පුවත්පත් කලාවේදියෙක් චිත්‍ර කතාකරුවෙක් එහෙමත් කියන්න පුළුවන් දැන් ඔබ කවුද දැන් දැන් ජීවිතේ හොඳට අත්දැකීම් විඳපු ජීවිතේ පන්නරේ ලැබපු ලබන්න තියෙන හොඳම ලෝකයක හොඳ ඉසුරුමත් ජීවිතයක් ගත කරලා ඉතාම දරිද්‍රතාවෙන් ඉතාම දුක්ඛිත ජීවිතයකුත් ගත කරලා නැවතත් සමාජගත වෙන පුද්ගලෙක් ලේඛනය කරනවා විශේෂයෙන්ම සිනමාව ඉලක්කය සිනමාව සඳහා සියලු වෙපන්ස් එක්කම ලෑස්ති කරලා තියෙන්නේ මේ මේ දවස්වල කොවිඩ් එකේ ප්‍රශ්න නිසා ටිකක් වෙලා බලන් ඉන්නවා හොඳයි දැන් කවි නිර්මාණ එහෙම නැත්නම් ගී රචනා කරන්න ඔබේ හිතට ආවේ ඇයි එහෙම නැත්නම් ඔබ දැන් ඔබ වෘත්තියෙන් චාරූප ශිල්පියෙක් වෙලා ඉන්නකොට ඇයි ගීත ලියන්න කවි ලියන්න නිර්මාණ කරන්නේ දෙන්න හේතුවේ ඇත්තටම පොඩි කාලේ මම ගීත ලියලා තිනවා කවුරුත් දන්නේ ඇත්තටම කලින් ලියලා තිනවා ලිඳේ පණිට්ටු ගීතය අවුරුදු 12 දී ලියපු එකක් අනේ ගැටුනේ නිකායින් දාලා ලිඳේ පණිට්ටු වගේ මගේ හිත මගේම බාරි සමග සවාරි යන්නේ කුළුඳුල් දවස හදයි ඇත්තටම මම ඒ කාලේ හිතුවා වයසට ගිහිල්ලා අදටත් අපි විවාහක නැහැ මායි දයනු දෙන්නම මේ අපි හිතුවා වයසට ගිහිල්ලා අපිට බඳින්න වුණොත් වෙන්නේ ඉත අඩු වයස ළබෙක් කියන සිතුවිල්ලෙන් ලියපු එකක් තමයි ওই කතාව ඔක අවුරුදු 12 දී 13 ලිව්වේ මොකද ඒ පාර තමයි ඒකත් ඉතින් හිතේ තියන් ඉඳලා පොඩි පොඩි කවි ගියා මට මතකයි කුමරි පත්‍රේ බන්දුල පද්මකුමාර මහත්මයා පළවෙනි කවිය දැම්මා වැඩි එක මතුන්නේ මොකද අපේ ફોකස් එක තුනේ ફોટોગ્રાફર කෙනෙක් විලා ફેමස් වෙන්නනේ ඉතින් ඒකට ගියා ඒ අතරේ ඔන්න දැන් තව ටිකකින් මගෙන් දයන්ගේ බැනුම් අහන වැඩක් කියන්න වෙනවා ඉතින් මම ෆැෂන් ફોટોગ્રાફર මීරා මැගසින් එකේ හරි ફેමස් ඉතින් මගේ මේකප් ආටිස්ලා ඉන්නවා එක එක ඉන්න හැබැයි මගේ හිත ගියේ මේකප් ආටිස් කෙනෙක් හිටියා එයාගේ නම රුවනි මම රුවනිට මොකක් හරි ප්‍රේම සිතුවිල්ල මගේ පහල වෙලා ඉතින් ඒ කාලේ තියෙන්නේ ওই කැසට්නි කැසට් වල සින්දු ගහලා මේක 1999 කතාවක් කැසට් වල සින්දු ගහලා තමයි ගෑන් ළමයට දෙන්න ඕනේ මගේ ගාල්ලින යාළුවෙක් WMN කිත්සිරි කියලා මේක ගොඩක් අය දන්නවා එයා කිව්වා ඔහොම ඉඳලා හරියන්නේ නැහැ අඩුම ගානේ සින්දු ටිකක් හරි ගහලා ගෑන් ළමයට දෙන්න කියලා ඉතින් ගෑන් ළමයට දෙන කැසට් එකක් ගහන එක නිකම් අවරගණීය දෙයක් කියලා හිතලා මං කිව්වා නෑ මං සින්දුවක් ලියන්නම් කියලා ලියලා මං දන්නේ වෙඩින් වල හම්බෙන්නේ ජගත් වික්‍රමසිංහ ජගත් වික්‍රමසිංහ දෙගිල කිව්වම සෙට් වෙන්නම සින්දුවක් දාලා දුන්නා හදලා. ඒක නම තරු පිපුණු ඝනහස මම නම් ඒ අහසේ පුරා අහඳ වෙන්න සුදුරුවනි. වැසි නොවට මරු කතර මම නම් ඒ පොළොවේ දිය බිඳුව වෙන්න සුදුරුවනි. හද පෙළන චණ්ඩරාල මම නම් ඒ නදිය නිසල දිය වෙන්න සුදුරුවනි. ප්‍රේමයෙන් අහිමි හද මගේ නම් ඒ හදට ආදරය දෙන්න සුදුරුවනි කියලා. සෙට් වෙන්නම සින්දුව කරා. හැබැයි ඊට පස්සේ මම තවත් ගොඩක් පිස්සු වැඩ කරා. ඊට පස්සේ ඒ ගෑඩළු අය හොඳටම බය වුණා. එක සින්දුවකින් නවතින එකක් නැහැ කියලා. ඊට පස්සේ ඉතින් ඒ ගෑඩළු මේ ගේ බර්ත් දෙක දවසේ 2000 පෙබරවාරි 16 වෙනිදා දයන්ුත් ආවා ඇවිල්ලා අපි පදනම් ආයතනේ CD-යක් ලොන්ච් කරා ස්විට්සර්ලන්තේ MCD කියලා ඒක තමයි එළඹුම 2000 වසරේ සංගත තැටි හොඳයි මම හිතන්නේ මේ අර මොන ප්‍රශ්නය ඇහුවත් දයන් දන්නවා දැන් මෙතසේනගේ කතන්දරයක් මොන සාකච්ඡාවේ කොහෙන් පටන් ගත්තත් අතර වෙන රුවණියෙන් දැක්කගේ කතා වගේ ඒ නිසා මට හිතනවා මේ කවි තෝරන වැඩේට යමු කියලා දැන් අපි පළවෙනි කවියට ගමන් කරමු පළවෙනි කවියත් එක්ක අපි කතාව හදාගමු හැමදාම 38ක යනකොට මේක රිදුම් පිරි මැදුම් කියන අනුරාධා නිල්මිණි කිමිදියේ කවියක් මේ විශේෂම කියන්න ඕන මම මේ වැඩසටහන ගොඩක් තෝරගත්ත සියලු දෙනා වගේ එක්කෙනෙක් කරුණකොට කවුරුත් මං අඳුරන්නේ නැහැ. කොහම අලුත් අයද පරණ අයද මං දන්නේ නැහැ. හැබැයි නව පරපුරක් බව පේනවා. මං කැමති එතනින් ඒ මේකේ විශේෂත්වය තියෙන මේ කවිවල තේරුම් ගන්න පුළුවන් පද තියෙනවා. ඒක ඕන කෙනෙකුට තේරෙනවා. අඩුම ගානේ නව පරපුරේ කෙනෙක් කවියක් ලියනවා නම් වජිර ඇත්තටම මේ විදිහට ලියන්න කියන එක තමයි මගේ පණිවිඩය. නොතේරෙන දේවල් අපි වෙන අයක විදිහට ගොඩාක් පරිණත කියලා පෙන්වන්න නොතේරෙන වචන ලියනකොට ඉතාම ලස්සනට මේ ගැළපීම කරන්න පුළුවන්. මේ කවි තුල තියෙන්නේ ඒ ගැළපීමට එකඟ මගේ හදවතට එකඟ පද. මම මේ කවිය මෙහෙම කරනවා හැමදාම 38ක යනකොට. නාවින්න හන්දිය ළඟ කහ ඉරේ අයිනක. වංගුව හැරුනම තියෙන හයිලල් පාරේ කඩේක 38ක නැත්නම් 119 බස් එකක.
ඉන්නවද බැලේ නිකමට ඇගේ මුහුණ දිගැටි කම්බුල් දෙක ඔහු හමු වුණ අලුත ඇත්තටම හුඟක් ඉස්සර දවසක ඇනැග්ග පුතත් එක්කම මං හිටියේ බස් එකේ හුදකලා පාළු අසුනක සහතිකයි තරහින් නොවේ බැලුවේ ආදරෙන් ඔහු දිහා බලන තරමට ඒත් ඇය නාඳුනායි ඔහුගේ තව අඩක් ඇය වැනිම ඇය ළඟම සමස්සුනක සිටි වග අහංකාරය කිසිම කිසි මුහුණක් කෙලින් නොබලන බව කියා තිබුණා ඔහු ඉතින් දන්නවා ඒ පතිනි භාවයේ දියුරුම ගැන කඩදාසියක මුදුවක එහෙම නැත්නම් මහපොතක ආදරය වකුටු වී නැති වග කියා දෙන්නට බැරි වුණත් මට ඈට බැලෙනවා නිකමට ඒ පැත්ත දැන්ුණත් 38ක යනකොට මේ මේ කවිය හැමෝටම පොදු දෙයක් මං හිතන්නේ මේ ජීවිතේ ඕනෑම අවධියකදී අපි ප්‍රේමයෙන් වෙලෙනවා බින්දෙනවා දැන් මේ කවියේ කිවියරේ කිවිඳියගේ අරමුණ තිබුණේ තමා පෙම් කළ සැමියාට පුද්ගලයාට ඇත්තටම භාර්යාවක් ඉන්නවා මේ මේක ප්‍රකාශ වන්නේ ඇයට දැනෙන සිතුවිල්ල භාර්යාව බස් එකේ දකින්නකොට එහෙම එකක් තමයි කිවිඳියගේ ප්‍රකාශනය අනුරාධා නිල්මින් කියන්නේ හැබැයි මේ මේ කවිය හැමෝටම පොදු දෙයක් දැන් මම හිතන්නේ ඒකට ගැළපෙනම ගීතයක් මම තෝරගත්තා ප්‍රියානන්ද විජේසුන්දරයන්ගේ ප්‍රකට අත්දැකීම මගේ ආත්මය ඔබෙන් මුදාහැර සනත් නන්දසිරි සංගීතවේදී අනන් ගායනා කරන ඉතින් මේ අපේ ආත්මය හැම විටම වේදනාවෙන් කැළඹෙනවා දේවල් දකිද්දී විශේෂයෙන් ප්‍රේමයේ සම්බන්ධයෙන් මං හිතන්නේ මේ කිමිදියට පමණක් නොවේ හැම දිනාම බස්වල වෙච්ච සිදුවීම් මහමුතුගේ මගතොටේ වෙච්ච සිදුවීම් හැමදාම විඳවන ජීවිත සමාජී ඉන්නවා මට හොඳට මතකයි මගේ තරුණද මන් දන්නේ වයස 1996 මම මිරා මැගසින් එකේ ෆැෂන් ෆොටෝග්‍රාෆර් ගොඩක් කලකට ගෑනුල මගෙන් ස්පොට් කළා එහෙම ගත්ත ලස්සන යුවතියක් මේ යුවතිය මොඩල් කෙනෙක් වගේ පූර්ණිමත් එක්ක පූර්ණිම අපේ රන් තමයි ඇඳුම් හැදුවේ අපි ෂූට් එක කළා මම ওই ගෙදෙට්ට ගියා ගෙදෙට්ට ගියාම ඒකේ ඉන්න තව ගෑනු ළමෙක් ඒ අක්කා අක්කා නිරූපණ ශේස්ත්‍රේ නේ හැබැයි දිනෙත් වලින් කතා කරන සුන්දර යුවතියක් මම මාර පිස්සු වැඩක් කරා මට මේ ළමයා හොඳටම හිත ගියා 1996 කතාව මම කරපු දේ ඒ ළමයට යෝජනාවක් දැම්මා විවාහ වෙන්න අම්මටයි තාත්තට අම්මයි තාත්තයි තරුණයි කෙලින්ම ප්‍රතික්ෂේප කරා දැන් ඉතින් වැඩි ඉවරයි ඒක අතෑරියා ඒ කියන්නේ ඒතරී යහට යන්න බෑනේ අම්මයි තාත්තයි කතා කරාම කොමාරි ඒ කතා ඉවරලා 96 මම මංගල සාද පටන් ගත්තේ මට මතකයි කේන් චොක්සිගේ පුතා විස්ටාප්ගේ වෙඩින් එකෙන් පටන් ගත්තේ ඒ ප්‍රසිද්ධ නිසා වෙඩින් ෆැෂන් ෆොටෝග්‍රාෆර් ඊට අවුරුදු කීපයක් මම 7-8කට පස්සේ එක දවසක් ගල් කිස්සේ මහ හෝටලෙට එනකොට මගේ පිරිවරක් එක්ක නෙන්නේ වජිර දන්නවනේ 7 දෙනෙක් විතර දයන්ටත් එහෙමයි ඉතින් අපි ඇවිල්ලා බහිනකොට තනි ඇහැ කොනෙන් මම දැක්ක අම්මයි තාත්තා ඉන්නේ වෙඩින් සූට් එකක් අඳගෙන ඒ ළමයාගේ පැත්තකින් බැලුවම ඒ ළමයා බඳිනවා ඒ ළමයාත් ඉන්නවා මනමාලික් වගේ සැරසිලා මගේ පපොඩ්ඩ හවුස් ගාල ගියා හැබැයි මම ගිහිල්ලා මගේ වෙඩින් ගේ ෆොටෝස් අපි පෝට්‍රේට් කලින් කරනවා අපි කලින් කළා ප්‍රධාන ශාලාවේ මගේ වෙඩින් එක තිබුණා හැබැයි එතන පිටිපස්සෙන් ස්ටුඩියෝ එක තියෙනවා මම ප්‍රධාන ශාලාවේ දොර ගාවට වෙලා වෙඩිනුත් එක වගේ මම මගේ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා අර ළමයා ගෲප් ෆොටෝ එකක් ගන්නවා මටත් ඉතින් ඕන් නැති වැඩනේ තියෙන්නේ මම හොරාට අර දොර ගාවට වෙලා එහෙන් බලන් හිටේ ළමයා දියා අර ගෲප් එක හොඳට රේන්ජ් කළ ෆොටෝග්‍රාෆර් ගෲප් එක ක්ලික් කරන මොහොතේදී ඒ ළමයා හැරුණා මේකේ තියෙනවා ඒ කතාව ඉන්නවද බැලේ නිකමට ඒ කියන්නේ නිකමට හැරෙනවනේ ඒක මේකේ අනිත්තරත් ඒ බැලෙනවා නිකමට ඒ පැත්ත දැන්ුණත් 38ක යනකොට අනුරාධා නිල්මිට වෙච්ච එක මට වුණා මේ ළමයා හැරුණා මට හැරුණා ගෝරනාඩුව ෆොටෝග්‍රාෆර්ගේ හොඳම ක්ලික් කරන වෙලාව වැහුරුනේ මගේ පැත්තට බල හැරිලා තත්තර ගානක් බලන් හිටියා මට දැනුණා ඒ ඇහුවේ net වලින් ඇහුවේ ඔයා එදා හැවිල්ලා මගෙන් කෙලින් ඇහුවනම් මේ වෙඩින් ෆොටෝ එකේ ඉන්නේ ඔයා නේද කියන එක බට ඒක මේක දකින්නකොට මේ ඉන්නවද බැලේ නිකමට ඒක මට හරියට වැදුණා මේ ගීතය දකින්නකොට ඒ ගමම්ම ප්‍රියානන්ද විජේසුන්දර මහත්මයාගේ වේදනාව මතක්ුණා ඔහු මේ ගීතය ලිව්වේ එක්තරා ප්‍රකට කතාවක් නිසා ඒකද මම කියන්නේ නැහැ හැබැයි ඒ කාලේ මේක දශක 3කට ඉස්සෙල්ලා වෙච්ච ගීතයක් ඒක අදටත් පොදුයි මං හිතන්නේ ඒක දැවෙන ඕනෑම පෙම්වතෙකුට දැනෙනවා මම කියනවා රුවනි ගැනත් පොඩ්ඩක් කියන්නනවා මයිකල් විජේසුරගේ ෂෝ එක දවසේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ මේ මෑතකදී මම දෑන් කැමරක දුන්නා ගිහිල්ලා ෆොටෝස් ගන්න මං ඒක අරන් ඇවිල්ලා අද පත්‍රයේ ස්ප්‍රෙඩ් එක දැම්මා මයිකල් මගේ යාළුවා හින්දා එදත් රුවනිත්
මම කළුවර හිටියේ මම දැඩ දැබ්බියා බලනවා කියලා පේන්න නොපෙනෙන්න මගේ යාට වැඩසක් වක් කරන රුවඩි එකතරක ඉඳන් මම දැක වගේ දියක් බලනවා දැන් නම් ඇයට ළමයි ඉන්නවා ඒක නිසා ඒකට කියන්න බෑ ඒක නිසා ඒ වගේ වේදනාවක් පොඩ්ඩක් හිත කිටි ගැවුනොත් කවුරු හරි ගැන ඕනම කාන්තාවට ඕනම පිරිමි කෙනෙකුට බැලෙනවනේ නිකම් මේ කවිය නාවින්නේ හන්දි ළඟ කහිරේ අයිනක වංගුව හැරනොම තියෙන හයිල් පාර කඩේක 38 ක නැත්නම් 119 බස් එක ඉන්නවද බැලේ නිකමට ඇගේ මුහුණ දිගැටි කම්මුල් දෙක ඕක හැමතෙම පොදුයි හොඳයි මං හිතන්නේ මේ අර කවියෙකුගේ තියෙන සමර්ථකම තියෙන්නේ Taman විඳි දෙයක් තවත් කෙනෙකුට විඳින්න පුළුවන් විදියට වචන ඔස්සේ ප්‍රකාශ කිරීම. ඉතින් අනුරාධා නිල්මිණි සාර්ථකයි කියලා අපිට පිළිගන්න වෙන්නේ ඒ කතාව ඔබේ ගාවත් තියෙන නිසා. ඉතින් අපි පළවෙනි කවියේ පළවෙනි ගීතය අහමු. අද මෙතසේන තෝරා දෙන කවි ඔස්සේ ගැයුම් රටාම වන්නේ ඔහුගේම සහෝදරයා. එහෙම නැත්නම් ඔහුගේම හිතවතා. ඔහුගේම ළඟම සමීපතමයා. දයන්විත අරණ ප්‍රවීණ ගායන ශිල්පියා. අපි ඔහුට ඇරයුම් කරනවා පළවෙනි කවියේ පළවෙනි ගීතය ගායන. ඔබෙන් මුදා හැර සුව
මත් කල පින ඔබට අයිති වේ ලඳුනේ නැවතත් මග තොට හමු වේ ඔබ පෞරවා ගන්න එපා අපි ජීවිතේ විවිධ සීමාවන් හදා ගන්නවා ඒ සීමාව මම හදා ගන්න එක නෙවෙයි තවත් කෙනෙක් හදාගන්නේ දැන් මම මීටර් 10ක විතර උස සීමාවක් හිතුවට එඩ්මන් හිලරි වගේ අය ටෙනිසන් නෝ වගේ අය හිතුවේ එහෙම නෙවෙයි ඔවුන් හිතුවේ එවරෙස්ට් සීමාව ගැන ඒක නිසා තමයි මේ සීමාවට අභියෝග කරමින් ඔහු එවරස් තරණය කළ අවසානයේ කියන්නේ අපි තරණය කළේ කන්දක් නෙවෙයි අපිමයි කියලා. ඒ නිසා මේ අපි ඇතුලේ හදාගන්න සීමාව වඩා පරිස්සමෙන් තව තවත් එහාට රැගෙන යන්නට උත්තේජන සපයන කෙනෙක් තමයි කවියා. කවියා අපිව ධෛර්යමත් කරනවා. සමාජයේ විවිධ පාඩම් අපිට කියලා දෙනවා. ඔහු ඇස ගැටුණු ඔහු අත්විඳි දේවල් වලින් අපිට ජීවිතය හොයාගන්නට පාරක් හොයලා දෙනවා. ඉතින් එහෙම කවි තෝරමින් තමයි කවි 10ට ගී 10ක් වැඩසටහන අපි ඉදිරියට රැගෙන යන්නේ. අද පద్මකුමාර මෙත්තසේන සහෘදයා අපට කවි තෝරා දෙන්නේ ඔබ තෝරා දෙන දෙවෙනි කවියටයි අපි දැන් ගමන් කරන්නේ. මේ කවිය අලුත් කවියෙක්ගේ ජීවන් ගමගේ වෙසංගනකගේ නැලවිල්ල. වෙසංගනකගේ නැලවිල්ල කතෘ ප්‍රකාශනයක්. මේකේ මම තෝරාගත් කවිය නෑ මිතුරු තුමෝ. පයට සරප්පුවක් නැතුව ආසාවෙන් ඉස්කෝලේ යන ලොකු එකාට පෑනක් පැන්සලක් තියේ දහන්න එක නෑයෙකුට මතක නැති වුණාට වැරහැලි චීත්ත ගෞම ගෞම මම ඇඟලාන ගෙට අනිද්දා ගෙට වෙන්න ඉන්න ලොකු එකීට ඉනට වස්ත්‍රයක් අරන් දුන්නොත් හොඳ බව එක මිත්‍රයෙකුට නොපෙනුණාට ලිග්ගල් රත් නොවිච්චිදාට බත් ඉල්ලලා බෑංගිරි තලන පොඩි එකාට අඬගහලා කැඳ උගුරක් දෙන්න අහල පහල එකෙකුගේ කන් නෑ වුණාට පලංචියෙන් වැටිලා මැරුණු මිනිහගේ අවුරුදු දානවත් තාම දානෙවත් තාම නුදුන්න බව හොඳට මතක තියෙනවා බුදිය ගන්න ආවත් නැතත් හාල් පහේ ඩිංගක් කිහිල්ලේ ගහන් එන ලොකු බාසු නැහැගේ ගමම් බිමම් බිමම් හොඳ හැටි පේනවා එච්චරනම් මැදයි එහෙමත් දවසක රැයට ඇරෙන පස්සේ දොරේ කිරිකිරිය මටත් වැඩිය හොඳට ඇහෙනවා මේක ඇත්තටම වේදනාත්මක සිතුවිල්ලක් මේක රටේ තියෙන දරිද්‍රතාවය ගැන විවරණයක් මේ විවරණය වුණාම තමයි ඒක හරියටම විවරණය වෙන්නේ තමන්ගේ ජීවිතේට දැන් මම හිටපු එක යුගයක් මම සම්පූර්ණ මේ ඒ චැප්ටර් එකේ හිටියේ වෙනම චරිතයක් වගේ බොහොම නිතරම මුදල් ලෙන නිතරම මංගල සාද කරන නිතරම රාජ්‍ය තන්ත්‍රයේ පුද්ගලෙන් ඇසුරු කරන ලොකු අභිමානයකින් ඉන්න චරිතයක්. එතකොට අපිට සියලු දෙනාම අපි නිකන් පොඩි දෙයක් කිව්වත් දහහක් වෙන තත්වයේ තිබුණේ. මගේ ආර්ථික අවපාතයේදී මම 2013 ලංකාවෙන් ගියා. ඉන්දියාවේ ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කරා. ඉන්දියානුවන් දෙතුන් දෙනෙක් මට උදව් කරා. විදේශයන් ඉන්න දෙතුන් දෙනෙක් උදව් කරා. ලංකාවේ ගොඩක් අයගෙන් කීප දෙනෙක් උදව් කරා. හැබැයි තමන්ට අතේ සල්ලි නැතුව ඉන්දියාවේ නාන්දේත් කියන මධ්‍යම ඉන්දියාවේ කොටසේදී මම ඉතාම අමාරු ජීවිතයක් ගත කරා. මේ කියන කතාව මට හොඳට දැනෙනවා. මේක එක තැනක තියෙනවා. පෑනක් පැන්සලක් තියේ දහන්න දරුවන්ට එක නෑයෙකුට මතක නැති වුණාට මට මතකයි මම මහා අභිමාණයෙන් මාධ්‍ය ආයතනවලදී ප්‍රකාශ නිකුත් කරනකොට වැඩසටහන් වෙනකොට එක්තරා කාලෙක එක ඥාති දියණියක් මට කිව්වා මාමා we are proud of you කියලා we are proud of you හැබැයි මම මේ ප්‍රකාශය කරන කිසිම නෑයෙක් වැඩ වැරදුනාම නම් මං ගැන බැලුවේ නෑ හැබැයි යාළුවෝ බැලුවා ඒක අමුතුම වැඩක් මොකද ඒක පුදුම වැඩක් මේ මගේ වෙනම යාළුව සෙට් එකක් මම පෙරලා ගත්ත මේ සැරේ වජිර දන්නවා මේ වැඩේ ඒ කියන්නේ අතේ සල්ලි නැතුව ආර්ථික අවපාතයේදී සුලියකට අහු වුණාම කවුද ඉතුරුනේ කියලා නැත්තම් මම දන්නේ නැහැ අපි හැමදාම හිතනවා ඕන කෙනෙකුට මේක try කරලා බලන්නත් පුළුවන් අනවුන්ස් කරන්න ඔබගේ සල්ලි නැ ඔබ බිම ඉන්නේ බැංක account මේ දවස්වල මට ආරංචි සමානුක ෆ්‍රීස් වෙලා මිලියන් ගානක ඒක එතකොට බලන්න කියලා යාළුවන්ට මොකද වෙන්නේ කියලා මට යාළුවෝ කිව්වා ඔක කියන්න එපා ඔක ප්‍රකාශ කරන්න එපා මම ලංකාවේ තාවේ තායිලන්තේ ඉන්දියාවේ දුක් විඳලා හැබැයි මගේ එක පුද්ගලයා ඔහු නිතරම මට කෝල් කරනවා මංගල සාද කරනකොට වීඩියෝග්‍රාෆර් කෙනෙක් අහනවා පැයෙන් පැයට කෝල් කරලා එතකොට මොකද එතකොට අප්ඩේට් වෙනවා මට වෙඩින් කොච්චර එනවද කියලා ඒ වෙඩින් ඔක්කොම ඔහු ගන්නවා හැබැයි මං ඉන්දියාවේ ඉන්නකොට බඩගින්න ඉන්නකොට ඒගොල්ලෝ ඇහුවේ නැහැ මං හිතුවා
තායිලන්තින්දල එනකොට මම මේක ලියන්න ඒ පුද්ගල මට කෝල් කළා ඒතර කෝල් කළා කියනවා මුකුත් කියන්න එපා ඔය තායිලන්තින්දල මාර හොඳ ජීවිතයක් ගත කරා කියන්න කියලා මම කෙලින්ම ගුවන් යන බස් ඇටිය කෙලින්ම ගියේ අදපත්‍රේ කාංචන දසනායක හම්බෙන්න මම කිව්වා මෙහෙම වැඩක් වෙලා තියෙනවා මගෙන් යාම ඇහුවා කාංචන දසනායක කමන්න නැද්ද ලිව්වට කියලා මම කිව්වා ලියන්න කියලා මම ඒ කොලම් එකල් පටන් ගත්තා 64 දවසක් දඹදිව කියලා ඊට පස්සේ 55 දින තායිලන්ත කියලා ඒක පුදුම විදිහට ජනප්‍රිය වුණා ඒකේ පොත් දෙක මුද්‍රණය කළ දුන ප්‍රේම දිසානායක මහත්තය ඒකෙන් ඒක විකුණල තමයි පහුගිය කාල ජීවත් වුණේ යාළුවන්ගේ උදව් වලට අමතරව ඉතින් ඒ මේ කවිය කියනකොට මේ කවුරුත් නැ මොකක් හරි විපතක් වෙච්ච වෙලා කාට හරි ඕනම ධනවතෙක්ට උත්සාහ කරලා බලන්න ඕනම ඩිරෙක්ටර් කෙනෙකුට ඕනම චෙයාර්මන් කෙනෙකුට තමන්ගේ බලය අහිමි වුණාම වෙන දේ ඒක මම හොඳට අත්විඳලා තියෙනවා ඒක කරපු හින්දා ජීවිතය හොඳට දැනගෙන තියෙන බඩගින්නේ නාන්දෙද්දොල හිටපු ජීවිතය ගුරුද්වාර 13ක් තියෙන සික් සික් ගුරුද්වාර වල හැමදාම කෑම දෙනවා මං සමහරලාට ගුරුද්වාරේ 64 දවසක් දඹදිවේ තියෙනවා ඒ ගුරුද්වාරකට ගිහිල්ලා කෑම කනවා එක දවසක් ඒකත් අහගන්න ඒ බඩගින්නේ ගිහිල්ලා මම චපාති කන්නේ නැහැ චපාති කාලේ මට ලොකු විපතක් වුණා බඩ යනවනේ ඒදා චපාති දුන්නා ඒ පොතේ මම ලියලා තිනවා චපාති දුන්නම එක චපාතියක් මානිත් පැත්තක නඩ දුන්න බිම ඉන්නේ කරත්තකින් ඇදගෙන එන්නේ හල හොදි බෙදනවා චපාති බෙදන ආයි එකක් දුන්න මම දෙවෙනි එකක් දැම්මා ඊට පස්සේ මෙයා කවුද ඒකේ බාර් වින්න ෂික් ප්‍රබලයා ඇවිල්ලා මට කෑ ගැහුවා මං හිතුව ගහයි කියලා ඉතින් ඒ බයට මං අලහොදි එක විවදාගෙන කෑවා එහෙම අමාරු ජීවිතයක් ගත කළා ආපු කතාව තමයි මේ කතාවයි තියෙන වැරහැලි චීත්ත ගෞම ඇඟලාන හෙටානිද්දට ගොඩ හෙටානිද්ද ගෙට වෙන්න ඉන්න ලොකු එකීට ඉන්නට වස්ත්‍රයක් අරන් දුන්නොත් හොඳ බව එක මිත්‍රෙකුටත් පේන්නේ අපිට හොඳටම පේන අල්ලපු ගෙදර මිනිස්සයාට කොහොමද ඉන්නේ හැබැයි අල්ලපු ගෙදර ඉසුරුමත් ජීවිතයක් ගත කරනයි කියනවා මුදලාලි එනවා ගෙදෙට්ට හාල් පහේ දෙනවා ඒව ඔක්කොම පේනවා හැබැයි අපිට හරි සුළු දෙයක් නේ මේ පොඩි උදව්වක් කරන එක රුපියල් 1000ක් 500ක් දෙන එකත් සමහරු නොකර අර වැරදි තැන ඒ ගෑනු කෙනා කාත් එක්ක සම්බන්ධ මොකද්ද වෙන්නේ ඒව කියන ඒක ඇත්තටම ඉරිසියාව දරා ගන්න බැරි කම මෙත්තසෙන්ට කෙල වුණා නම් හොඳයි ඔයි මිනිහට උදව් කරන්න ඕනේ නැහැ කියන පිරිසක් අතරේ මෙත්තසෙන කොහම හරි ගොඩ දාන කියලා තව පිරිසකුත් හිටියා මං හිතන්නේ ඒ පිරිසින්ද තමයි නැවතත් මං ප්‍රතිනිර්මාණය වෙලා මුස්ලිම් සිංහල කියලා නවකතා පොතකුත් ලිව්වේ ඒකෙම ඒකට ගත්ත ගීතය තමයි ජනප්‍රියම නන්දා මාලිනිය ගේ මුල් කාලයේ ගීතය මිරිවැඩි සංගලක් ඉල්ලා හැඬුවෙමි පායුග නැති ඔබ දකින්න තුරා මේක මං හිතන්නේ මේ දරිද්‍රතාවය ගැන මුල් කාලයේ රට තුලට ආපු සුහද සොඳුරු ගීතයක් මං ආසයි ඒ ගීතය අහන්න කිරිකිරිය කරදරයක් කරගත්තොත් ඒ මතම ජීවිතය දිය වෙන්නට පුළුවන් කරදරයක් විදියටම ඒත් කිරිකිරිය ජීවිතේ එක මොහොතක් බවට පත් කරගෙන වෙනත් තැනකට අවධානය යොමු කළොත් අපිට පුළුවන් ජීවිතේ ඉතාම හොඳ වටින අරමුණු අල්ලා ගන්න මං හිතන්නේ ජීවන් ගමගේ ලියපු මේ කවියත් එක්ක පද්ම කුමාර මෙත්තසේන සහෘදය අපට කියා දෙන පාඩම එය මේ ගීතය හද කවි 10ට ගී 10ක් වැඩසටහනේ ගායනා කරන්න නිලූ කාර්යපරුම ශිල්පිනියට අපි ආරාධනා කරනවා අපි දෙවන කවියේ දෙවන ගීතයට ගමන් කරමු
කඩලු තලාවේ රස මාස වුලුවල සුවඳ කිරේ ඒ රස සුවඳට දැස අයගෙන බත් ඇට එහි දිති පොඩි දරුවෝ සංගලක් ඉල්ලා හඳුවෙමි පායුක නැති ඔබ දකින තුරා කුම්කුම අංජන ඉල්ලා හඳුවෙමි නිත්‍යුක නැති ඔබ දකින තුරා මිනිසෙක් අඳ වුණයින් පස්සේ සමාජයටවත් ඒ මොහොතේ ඇඳිරියටවත් සාප නොකර කලුවර ඇතුලේ ජීවිතය හොයනවා වගේ ජීවිතය හොයාගෙන යන්න පාර කියනවා අපට කවියෝ. කවියා හැම මොහොතකම අත්දැකීම් උපුටා දක්වමින් සිදුවීම් උපුටා දක්වමින් අපේ ජීවිත හැඩගස්සා ගන්නට පාඩම් කියලා දෙනවා. ඔබ ඊළඟට තෝරලා දෙන කවියත් ඒ වගේ ජීවිත අත්දැකීම් මොස්සේ සාර්ථකත්වයේ මඟ හොයාගත්ත අද වෙනකොට ඉතාම ජනප්‍රිය සාහිත්‍යකරුවෙක් නිර්මාණකරුවෙක් විදියට අපේ සමාජයේ පතල වුණු ප්‍රසිද්ධ වුණු කෙනෙක් අපි එනවා තුන්වෙනි කවියට. මේක ලියන මහින්ද ප්‍රසාද් මස්සිඹුල ඉතා ප්‍රකටයි. හැබැයි අදටත් මම ඔහු එක කතා කළා නෑ. මම හැබැයි මේක අහඹු ලෙස මම තෝරාගත කවි. දැන් මම දන්නේ හිරුත් හිම පියල්ලක ඔහුගේ 2010 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මාන අම්බිච පොත මට හම්බුණා. මේක හැබැයි මේ කවිය කියන්නේ ඉස්සෙල්ලා පොඩි කාරණයක් කියන්න. මේ කවිය සම්පූර්ණයෙන්ම අහන හැම මොහොතෙම හිතෙන්නේ වෙන කතාවක්. හැබැයි ඇත්තටම මේ කියන්නේ සිනමා හලක් ගැන. මොකද අපේ පොඩි කාලේ 1977 78 79 වගේ කාලවල අපි සිනමාව තුල හිටිය එක গুপ্ত දෙයක්. දැන් ගාලි ක්වීන් සිනමා හල, ගාලි ප්‍රින්ස් සිනමා හල, සරසවි. දැන් සරසවි කනක් නැහැ. ඉතින් මං හිතන්නේ කොළඹදී අපි බැලුවා ලිබර්ටි, මැජෙස්ටික්, ඒව දැන් එක එක තිබුණේ. දැන් ඒව සංකීර්ණ වෙලා. ඉතින් මං හිතන්නේ මේ සිනමාව ගැන හලක් ගැන ඔහුගේ තියෙන වේදනාව හරිම ලස්සනට ලියලා නෙක නෙක විසිතුරු තරුමැද විරාජමානව වැජඹුණු. දකිමි අද ලෙඩින් පසුවන යෝධ මහලු නුඹ කඳුලින. ප්‍රේම කතා ඉහිරි ගිය පෙරනෙත පැහැ හැන්දෑවල නුරා බැලුම් ලන නෙත් ළඟ හැඩි දැඩි තරුණයෙකු එකල හැඩි දැඩි තරුණයෙකු එකල දිදුලන කල ගත විකසිත අඩු නැත පිරිවර දසාත අසල සුරා සැලගෙන දුන් ගීත තිබුණි ගෑ මීවිත එකල කන් බිහිරි ඔල්වර අද ගොළු වී බලා හිඳි නෙක පැහැ සලුලා දිලිවත් වත් වැරහැලි වී හඳා වැටේ මේක ඇත්තටම ලස්සන පරිකල්පනයක් මේ සිනමා හලක් ගරා වැටිලා ඒවයි දැන් වැසිකිලි වලට අන්නත් බෑ ඉතාලම අපිරිසිදු තත්ත්වයේ තියෙන්නේ මේ සිනමා කඩා වැටීමට ගැන කතා කරද්දී මම ගොඩක් කල් පෞගේ කාලේ අවුරුදු 4ක් සිනමාව ගැන ලිව්ව අද පුවත්පතට සිනමාවමත් එක්ක තමයි ජීවත් වුනේ ලංකා සිනමාව ගැන හොඳ විශ්ලේෂණයක් කරන්නත් පුළුවන් මේ සිනමා හල් හිමියන් කියන ප්‍රකට කතාවක් තමයි වජිර මේ ෆිල්ම් හොඳ නම් සිනමාව බලන්න එනවා. එහෙම එකක් මේ අපි එහෙම තමයි අපි කරන අපි ඕන ෆිල්ම් එකක් හොඳ නම් මිනිස්සු බලන්න. එහෙම එකක් තිබුණා සිනමාහල් නොදකපු කාලේ. අද සවෝය් සිනමාහල නවීකරණය කරලා තියෙනවා, රොක්සි එක නවීකරණය කරලා තියෙනවා, PVR එක ගෝල් ෆේස් 1 එකේ සංකීර්ණයක් තියෙන සිනමාහල් 9ක ඒවට ගියපු මිනිස්සෙක් අර දැලිකුණු තියෙන සිනමාහලකට යන්නේ නැහැ. නැතිකමටනේ බලන්නේ. මං හිතන්නේ දැන් දිගටම MS මොරටුව විජිත රත්මලාන ඕඩියන් ගල්කිස සියල්ල වසා දමල සිනමාහල් අපි හිතපු නැති කලාවක් දැන් ඇවිල්ලා තින්. ඉතින් ඒ තාක්ෂණයට නතු වෙන සිනමාව අනාගතේ පවතිවා කියන හැඟීම තමයි මගේ තියෙන්නේ. ඉතින් මේ 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 ප්‍රේම කතා ඉහිරි ගිය පෙරනෙත පැහැ හැන්දෑවල නුරා බැලුම් ලන net ළඟ හැඩි තරු දැඩි තරුණේ කියකල. එතල සිනමාහල හරි গুপ্ত දෙයක්. Facebook නෑනේ. අන්තර්ජාලය නැහැ අපි හැමෝම ගියේ ෆිල්ම් හෝල් එකට ඒ ෆිල්ම් හෝල් එක ඇත්තටම গুপ্তයි ඒක ඉස්සර අපි බැලුවේ කළු සුදු චිත්‍රපට ගොඩක් වෙලාවට ඒවයි ඒක ඇතුළට ගියාම ඇහෙන ශබ්දය ඇහෙන්නේ මොනෝ හැබැයි පොඩි බේස් එකක් එක්ක ඇහෙන්නේ ඒ ගීතවල
අපූර්ව චමත්කාරයක් තුන. ඒ ගීත කවදාවත් අමතක වෙන්නේ නැහැ. දැන් එහෙම අමතක නොවන ගීත දෙක තුනයි තියෙන්නේ. ඒ සිනමාව දැන් ඇහෙන්නේ නැහැ. ඒතකොට සිනමා වලට සිනග යන්නේ නැහැ. අපි ගොඩක් අය විදේශීය චිත්‍රපට බලන් තමයි සිනමා වලට යන්නේ. ඉතින් මං නැවතත් ඒ සිනමාවේ ගරා වැටුණු ඒ සිනමාව නැවතත් එන්න කියලා ආරාධනය තමයි මං තෝරාගත් ආරාධනා ගීතෙන් ගයන්න කියලා දයන්ට කිව්වේ. ඒකේ එක තැනක තියෙනවා ආරාධනා ගීතය අපේ සංගීතවේදී අපාතරින් වෙන්නුණු අමරදේව ශූරින්ගේ ගායනය කුලරත්න ආරිවංශ පදරචනය රෝණවීර සිංහගේ සංගීතය. ඒකේ තියෙන එක අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා. මැකී ගියාදෝ කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා ජීවිතයේ දිගු ගමනින් අනාථ වූදා සෙනෙහේ සත්පියුමන් යලිදුපි පෙවා. මේක ආරාධනා චිත්‍රපටේ වෙන ආරාධනයක් කරන්නේ තමන්ගේ පෙම්වතියට. මම ආරාධනා කරනවා මේ රජයට පුළුවන් නම් ඒ සිනමාවේ සෞභාග්‍ය නැවතත් ගේන්න. මිනිස් ජනතාව චිත්‍රපට නොබල ඉන්න එකක් නෑ. අද ලෝකේ වැඩිම කොවිඩ් වසංගතය කාලේ ජංගම දුරකථනවල අන්තර්ජාලය තමයි වැඩිම චිත්‍රපට අලෙවුනේ. ඒත් අපේ මොකද්ද අවුලක් තියෙන සිනමා හල්වල පෙන්වන්න ප්‍රමිතිගත නොවන චිත්‍රපට 90කින් වැඩි කොටසක් අද ඇත්තටම 90ක් තිබෙනවා. ඒකෙන් වැඩි කොටසක් බලන්න බෑ. මම මේ චිත්‍රපට හැමදාම පත්‍රය ඉන්නකොට ගොඩක් ඒවා බැලුවා. ඇයි අපිට කිසිම විනයක් නෑ? අපි දන්නේ නෑ මොකද්ද සිනමා ජනතාවට දෙන්න ඕනේ කියලා. මගේ ඉල්ලීම මේ ගීතේනුත් කියන්නේ ඒ සිනමාහල ලස්සන සිනමාහල් බිහි වෙන ලස්සන රටක් බිහි කරන්න අපේ සිනමාවේදිනුත් ඒ රාජ්‍ය යාන්ත්‍රණයත් උදව් කරන්න කියලා. මේක තමයි ආරාධනා. අතීතයේ ගිලී ගිය සතුට රැගෙන යලි වඩින්න. මේකේ කියනවා මේ සිනමාහල් ඉස්සර තිබුණ අත්පුඩි සහ විසිල් දිදි ආඩම්බර වුණු දනගණ හඬ නයුරු දැක තිබියේ කිමිදී ග්ලිසරින් කඳුලක. දැන් ඉස්සර සිනමාහල් වල වජිර තිබුණේ විසිල් ගහන අත්පුඩි ගන්න. මේක ඉන්දියාවේ ඉරිදට ගියොත් සිනමාහලකට හැම මොන කන්නඩාද තෙලිඟුද හින්දිද අදාළ නැහැ. කල්කටාවලද ඒ වීරය වෙනුවෙන් පුදුම චියර් එකක් තියෙනවා. පුදුම කෑ ගහලා අප්පුටි ගන්න. හැබැයි දැන් ඒක ඇහෙන්නේ. හැබැයි මං අලුත් අත්දැකීම පහුගිය කාලෙක ලැබුවා. බැට්මෑන් චිත්‍රපටය ලංකාවේ පළමු ප්‍රදර්ශනය අවසානෙට බැට්මෑන්. ඒක තියෙන සෙවොයි සිනමාහලේ. මං අර ඒක හිටියේ එක්කම යූත් එක. ලංකාවේ කොළඹ නගරේ ජාත්‍යන්තර පාසල්වල පිටරටින් ලංකාවට ආපු සම්පූර්ණ තරුණයන් විශාල පිරිසකගේ සිනමාහල් පිරෙන. ඒකේ ඇස්සේ ඇත්තටම මං වාඩිලා හිටියා. ඔබ විශ්වාස කරයිද දන්නේ නැහැ, මං පළමු වතාවට බැට්මෑන් චිත්‍රපටයේ නව පරපුර විඳින විදිය දැක්ක එක විදේශයන් කරන ක්‍රමයක්. මොකද කරන්නේ මේගොල්ලෝ බැට්මෑන්ගේ ඩයලොග් එක මේගොල්ලෝ කියනවා. ඒ නව පරපුරේ සිනමාහලට යන ජන ඒ කියන්නේ ඉස්සලා උන් කියනවා. එක්කෝ පේලියට කියනවා, ඒක නිකන් පිරිත් කියනවා, ඒ කියනවා. ඊට පස්සේ ඔහු කරන වීර ක්‍රියාවලට අපි වගේ විසිල් ගහන්නේ නැහැ. ඒ කාලේ වගේ විසිල් ගහන්නේ නැහැ. ඔහු අප්පුඩි ගහනවා, ක්ලැප් කරනවා, හරි පිළිවෙලට ශාලාව. ඒක මොකද යුරෝපීය තේන ක්‍රමයක්. ඒ ක්‍රමය ආයිත් ලංකාවට එනවනම් මම හරි කැමතියි. ඒක හරි විනයක් තියෙන ලස්සන වැඩක්. ඉතින් මං හිතනවා මේ සිනමාහව වැටුණු හින්දා මේ ගීතය දැක්කම මහින්ද ප්‍රසාදු සිනමාව හිටපු එක්කෙනෙක් එයාගේ අලුත් අනාගත සිනමාවට එයා ලොකු දායකත්වයක් වේවි. මං හිතන්නේ මේ ගීතය මේ ඇරුම් කරනවා මේ අපේ සිනමාවයිත් අරන් දෙන්න කියලා. හොඳයි, අලුත් දවසක අලුත් බලාපොරොත්තු. ඒ වගේම විරාජමානව වැජඹිච්ච කලාවන් සමහර වෙලාවට මහ පොළොවට වැටෙනවා. හැබැයි මේ පොළොවට වැටෙන වැටීම ආයෙත් විශාල පිම්මකට පාරක් කියනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මෙතසේ නද කවි තෝරා දෙමින් අරමුණු කරගන්නා බලාපොරොත්තු අතරේ සිනමාවක් තිබෙන බව සිහිපත් කළ නිසාම තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය අහන්නයි දැන් අපි සැරසෙන්නේ. අතර මං වෙලා
හුදෙකලාව දුසුම් හේනන අදවත සනහා විවිධ අද්දකීම් හොයාගෙන යන කවියෝ ඒ අද්දකීම් ඔවුන්ගෙන් එහාට අරගෙන යන්න ඕන වුණයින් පස්සේ ඒවා ගැළපෙන වචන පේලි එකට එකතු කරලා කවි බවට පත් කරලා ඒ කවි අපිට තිළිණ කරනවා අපි ඒ අද්දකීමයි අපේ ජීවිතයේ අද්දකීමයි එකතැන මුණ ගැහෙන කවි බවට ඒවා පත් කරගත්තයින් පස්සේ ඒවා අපේ කවි වෙනවා ඉතින් එහෙම මගේ කවි ඔබේ කවි අපේ කවි ගොඩාක් තියෙනවා ඒ කවි අතරින් පద్මකුමාර මෙත්තසේන නිර්මාණකරුවාගේ සහෘදයාගේ හිත නතර වුණු කවි තමයි අද දවසේදී කවි 10ට 10ක් වැඩ ස්ථානයේ ඔහු තෝරා දෙන්නේ අපිට යන්න පුළුවන් හතරවෙනි කවිය හොයාගෙන හතරවෙනි කවිය තෝරගත්තේ සංදේශවල යවල බෑ කපුටන්ට ගොඩ එන්න සුජීව හෙට්ටි තන්ත්‍රි කියන කවියගේ කවියක් පරාජිත පෙම්බතෙකු අප්සරාවිය හමු වී ම ආදරය ළඟ පෙරදිලා නැති කිසි කෙනෙක් හමු නොවුන හින්දා සීගිරිය නැග අප්සරාවිය හමු වෙන්න මට හිතක් දුන්නා මල් මිටක්ගෙන හුදෙකලාවේ මග බලාගෙන ඉන්න හින්දා කල්පනා කර කනට ලං වී පෙම්බතෙක් ඉන්නවද ඇහුවා බොහොම ඉස්සර වැවට අද්දර මටත් යස පෙම්බතෙක් උන්නා එය කියද්දී හිතට රහසින් S2 කෙන් මගේ කඳුළු පැන්නා
සීගිරිය කළ රජෙක් දවසක් මගේ රූපෙට හිතක් බැඳා ගල්ලෙනක මම විඳ කරදර වහන්නට සිතුවමක් ඇඳා මේක අද රටේ පවතින තත්ත්වයක් විශ්ලේෂණය කරන කවියක් අපි ලස්සනයි කියනවා සීගිරි ගීත ලස්සනයි කියනවා අඟන ලස්සනයි කියනවා නිකන් හිතන්න බැරිද අවුරුදු 100කට 200කට 500කට ඉස්සෙල්ලත් මේ ලලනාව අයිතිවාසිකම් ගැන කතා කරන අයට එහෙම ප්‍රශ්නයක් ඒ කාලෙත් තිබුණා වෙන්න බැරිද දැන් මේ අපි දකින්නේ අඩ නිරුවත් පින්තූරනේ අපි කියනවා උඩට වස්ත්‍රයක් ඇඳේ නැහැ ඒ කියන්නේ කුල කුල කුලීන කාන්තාව ඒ අයද මේ ඇඳලා ඉන්නේ එතකොට 60 ඇඳලා ඉන්නේ රජ බිසවද මේක අපිට කියන්න බෑ දැන් මේකේ තියෙන විදියට කල්පනා කරාම සීගිරිය කළ රජෙක් දවසක් මගේ රූපෙට හිතක් බැඳා මේ සීගිරි බිතුසුතුම් ගැන කියන්නේ ගල්ලෙනක මම විඳ කරදර වහන්නට සිතුවමක් ඇඳා ලෝකෙට කියන්නේ වෙන කතාවක් ඔහු ඇඳලා බිතුසුතුමක් බලෙන් ඇඳගත්තද අපි දන්නේ නෑ නේද ඉතින් මම කියන්නේ එතකොට ඇයට පෙම්මතෙක් හිටියානම් පෙම්මතා මොනවා කරන්නද රජතුමාගේ බලය මේක හරි වේදනාත්මක සිතුවිල්ලක් අපි සීගිරිය වැණුම් ඇහුවට මේක හෙව්වේ නෑ මේ කවියා සුජීව හෙට්ටි තන්ත්‍රි අලුත් පරිකල්පනයක් තියෙන අලුත් කවියෙක් මම අඳුරන්නේ නෑ හැබැයි මේ කවි පොත තුල ඔහුට අලුත් දෙයක් තියෙනවා නිකමට හිතන්න වර්තමානයේ කොච්චර දේවල් එහෙම වෙනවද බල පුළුවන්කාරයින් යුවතියන්ට කොච්චර තාඩන පින්න කරනවද කාන්තාවන්ට කොච්චර තාඩන පින්න කරනවද ඉතින් මේ කවිය ඇත්තටම වර්තමාන සමාජය විවරණය කරන්නත් පුළුවන් කවියක් මට හිතෙනවා අර යුවතිය ඇඳුන් නැතුව පෙනී ඉඳීම මේ කවිය කියන විදිහට බලෙන් ඇඳගත්තත් දන්නේ නැහෙනේ හරියට බලෙන් ෆොටෝග්‍රාෆ් එකක් ගත්තා වගේනේ අපි කොච්චර අහනවද මේ පින්තූර ගන්න මේ අකමැත්තෙන් රවට්ටලා මේකත් එහෙම වෙන්න පුළුවන් සමහර වීදුරු කාමරයක නිකන් ඉන්න කියලා කළුවර තැනකදී කවුරු හරි හැංගිලා ඇඳද කියලා අපි දන්නේ නැහැ ඒක බිත්තියේ තියෙනවා එයාට මුකුත් උදහස් වෙන හිඳ මුකුත් කියන්න බෑ සමහර මේ යුවතිය මරා දැම්මත් දන්නේත් නැහැ ලෝකෙට අපි කලාවට කැපවුණු රජෙක් කියලා කියන්න ඉතින් මම මට මේක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම මේකෙදි ආපු කාරණේදි මේ වගේ දෙයක් වර්තමාන යුවතියට වුණා නම් මං කියන්නේ එහෙම බලපෑමක් වෙනවා නම් කාගෙන් හරි මං ඉල්ලා හිටනවා ඉන්න පැත්ත පළාතේවත් ඉන්න බෑ වෙන ගමකට හරි වෙන නගරයකට යන්න නැත්නම් රටින් හරි යන්න ඒ වගේම පෙම්මතෙක් මේ දේ කරනවා නම් බලපෑම් කරනවා නම් පෙම්මතා තරහ වුණාම ගොඩක් අය කියන අවසාන හමුවට එන්න අපි සාකච්ඡා කරලා වෙන් වෙමු කියලා කිසිම දවසක ගැටුමක් ඇති වුණොත් පෙම්මතියක් නම් පෙම්මතා හම්බෙන්න නම් යන්න එපා මොකද ඒක පරිගැනීමේ අවසාන අවස්ථාව වෙන්න පුළුවන් ඒක නිසා මම ඒ ඇඩ්වයිස් එකක් දෙනවා මං හිතන්නේ ඒ පලායාම තමයි හැම විටම හොඳ මොකද ඒ ගැටුම ඇතුළේ හිටියොත් කවදාවත් ගොඩ වෙන්න බෑ මේක දරුණු ප්‍රකාශනයක් මේ සීගිරි අප්සරාව ගැන පරාජිත පෙම්මතෙකු අප්සරාවේ හමු වීම මං හිතන්නේ මේකට සමගාමීව ගත්ත ගීතන හරිම විනෝදදායක ලස්සන ගීතයක් ඒක හේමසිරි හල්පිට මහත්මයා ලියපු ප්‍රබල සංගීතවේදියෙක් වන ක්ලරන්ස් විජේවර්ධනගේ මියුරු තනුවෙන් TM ජයරත්න ගායනා කරන එක අපි තද දයන් ගායනා කරනවා මේ ගීතයයි කවිය අතර දෝලන වෙනසක් තිබුණත් ඒ සීගිරි ලඳුනේ ගැන ගීතයක් නිසා මම තෝරගත්තා මේක එක දෙයක් කියන්න ඕනේ මේ ක්ලරන්ස් විජේවර්ධන නැති වුණාම ගොඩක් අය කියනවා ක්ලරන්ස් හර්ෂෝක් ඔහු නැති වෙලා ඉවරයි ප්‍රේම කීර්ති නැති වෙලා ඉවරයි හැබැයි අද ක්ලරන්ස්ගේ තැන ගන්න පුළුවන් ප්‍රබල සංගීතවේදියෙක් ඉන්නවා මහින්ද බණ්ඩාර ඔහු ගැන කවුරුත් වැඩි කතා කරන්නේ නැහැ. ඔහුත් බොහොම නිහඬව ඉන්නවා. මම හිතනවා මේ සංගීත කලාව ක්ලරන්ස්ගේ සංගීත කලාවත් ඉදිරියට ගෙනියන්න මහින්ද බණ්ඩාරයන්ගෙන් මීට වඩා හොඳ අවධානයක් යොමු කරන්න අපේ රටේ ඉන්න වටිනා වස්තුවක්. ඔහු මිය පරලෝගිය දාක කොච්චර කතා කරත් වැඩක් නැහැ. දැන් ක්ලරන්ස් ගැන කතා කරනවා වගේ ඊට කලින් ඔහුගෙන් ගන්න තියෙන උපරිම ගන්න මම හිතන්නේ ඔහු මේ මෑතකදී තමයි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය කරේ. කොච්චර කනගාටුදායක තත්ත්වයක්ද බලන වජිර ලංකාවේ විශිෂ්ටතම গিitar වාදකෙක් සහ සංගීත ශිල්පියෙක් පරිණත පුද්ගලයෙක් නිකම් මේ පුරුදු වෙනෙක් කෙනෙක් නෙවෙයි. ඉතින් මම ඒකත් මතක් කරමි සීගිරි ලඳුනේ ගීතය ගැන. හොඳයි. හතරවෙනි කවියේ හතරවෙනි ගීතය දැන් අපි අහමු. පත් පෞරේ ඊ පද දීවේ ඔබදෝ ප්‍රේම පුරාණේ සීගිරි ලඳුනේ ඇයි තනිවේ නිහඬව ඉන්නේ
පත් පවුරේ ඊපද දීවේ ඔබද ප්‍රේම පුරාණේ විවිධ දෙතොලේ රැඳවු සොඳුරු වේලාවේ මල් ගොමු සරණා ඔබ දෝ මල් දම් ගෙතුවේ වනමෙද අරණේ ආදර සෙවනේ ඉංගිනි හනනෙන් වූ සුරලඳුන් ලෙසේ සීගිරි ලඳුනේ ඇයි තනිවි නිහඬව ඉන්නේ ඇයි ගොළුයි කැටපත් පවුරේ දීපද දීවේ ඔබ දෝ ප්‍රේම පුරාණේ සීතල සුනගේ මුසුවි සුසුම් පාවෙලා ඒ රජදහනේ ජීවන ගීතයක් වුණා මේගිරි මුදුනේ ඔබෙරුව නඳුනේ සිත්තර තෙලිතුඩගින් සිතුවමක් වුණා සීගිරි ලඳුනේ ඇයි තනිවි නිහඬව ඉන්නේ ඇයි ගොළුයි කැටපත් පවුරේ දීපද දීවේ ඔබ දෝ ප්‍රේම පුරාණේ සීගිරි ලඳුනේ ඇයි තනිවි නිහඬව ඉන්නේ ඇයි ගොළුයි කැටපත් පවුරේ දීපද දීවේ ඔබ දෝ ප්‍රේම පුරාණේ කවියට ආස කරන ලේඛක ලේඛිකාවන් කවියන් ඒ වගේම කවි පිළිබඳව අලුත් කල්පනා මවන අය විශේෂයෙන්ම කවි පොත් හොයවමින් කියන අය හැම දිනම කවි 10ට ගී 10ක් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා විශේෂයෙන්ම මේ කවිය එක්ක ජීවත් වෙන නූතන પરම්පරාවක් නැතේයි කියලා හිතන සමාජයට එහෙම නැහැ කවියත් එක්ක ජීවත් වෙන බොහෝ පිරිසක් ඉන්නවායයි කියලා කියන්නට පුළුවන් වැඩසටහනක් බවට පත් වෙන්නේ කවි 10ට ගී 10ක් මේ අලුත් කවියෝ කොයි තරම්නම් ඉන්නවද කියලා අපට හමු වෙන නිසා විශේෂයෙන්ම ඊළඟට පද්ම කුමාර මිත්තසේන සහෘදයා අපට තෝරා දෙන ලේඛිකාව එහෙම නැත්නම් කිවිඳිය යොවුන් ලේඛිකාවක් ඒ වගේම කවියත් එක්ක නිතරම යාළු මිතුරුකම් පවත්වන කෙනෙක් ඒ වගේම ලේඛනයට පෙම් බඳින දක්ෂ නිර්මාණකර්මියක් ඇය 2011 2014 වර්ෂවල විශිෂ්ටතම කිවිඳියට හිමි යෞවන සම්මානය පවා දිනාගෙන තියෙන ලේඛිකාවක්. ඇත්තටම මේ යනුෂා ලක්මණි මම දන්නෙත් නෑ. හැබැයි පොත තිබුණේ සුරස රැක්කෙගේ මම ගත්තේ මේ පොත. මේ කවිය නම් හරිම සමීපයි හැමෝටම පාසල් දිවියක් ගත කරපු. මේ ටීචර්ලා ගුරුවරු ගැන තමයි කියන්නේ. මේ සෙවුඩ සිතුමක් එක නම මේ සෙවුඩ මල් පෝච්චියේ පිපුණා අලුත් හිනාවක් ප්ලාස්ටික් මලක් නෙමේ තමයි හැබැයි කවදාවත් පරවෙන්නෙත් නෑ කාටත් හොරෙන් ගේට්ටුව උඩින් ඉර අවුව ඉස්කෝලේ පිට්ටනිය පැන්නහම අපි බලාගෙන හිටියේ ඉර අවාරයට පායපු ගාන්ට එදා කළු ලෑල්ලක් දිලිසුනා රත්තරම් පාටට පාට පැන්සල් බදාගෙන සුදු පිටු උඩින් ගුරු ගීතය ලියවෙනකොට මටත් ආසා හිතුණා චිත්‍රයක් වගේ වෙන්න මේක ඇත්තටම දුර ඉස්කෝලේක ළමෙක්ගේ සිතුවිල්ලක් වගේ ඒ කියන්නේ අපිට නගර ඉස්කෝලවලත් පාසල්වලත්
ගුරුවරයා ඉතා වැදගත්. අපි පාසල යන කාලේ විවිධ ගුරුවරු ලැබෙන. අපිට කැමති ගුරුවරු ඉන්නවා, අකමැති ගුරුවරු ඉන්නවා, ශිෂ්‍යයා කැමති ගුරුවරයෙක් ඉන්නවා, ශිෂ්‍යයා අකමැති ගුරුවරයෙක් ඉන්නවා. විශේෂම ශිෂ්‍යයෙකුට උදව් කරන ගුරුවරුත් ඉන්නවා. සමහර විට එක කොටසකට උදව් කරන, තවත් කොටසකට උදව් නොකරන ගුරුවරුත් ඉන්නවා. වජිර මේ මේකේ කියන කෙටි අර්ථය තමයි ගුරුවරයා තමන්ට දෙන දේ තුළ නිකන් මේ කැටයමක් වගේ දෙයක් හිතේ ඇඳෙනවනේ පොඩි කාලේ ඉඳලම. මේ මේක නිකන් ලස්සන ගෙත්තමක් වගේ දෙයක්. ඉතින් මේ ඒ කාලේ මට හොඳට මතකයි ඉස්කෝල, මම ඉස්කෝල 4 ගිහිල්ලා තිනවා මහින්ද සෙන්ටර් ලෝෂස් ගාල්ලේ. ඊට පස්සේ ස්කෝලර්ෂිප් එක කළ කොළඹ තර්ස්ටන් ආවා, නැවතත් ගාල්ලේ රිච්මන්ඩ් ගියා. ඉතින් ඒක නිසා මේ 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 පාසල්වල විවිධ ගුරුවරු මගේ ඔළුවේ තියෙනවා, මතකෙ තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ කවිය තුල ඇත්තටම පාසල් දිව්‍ය මතක් වෙනවා. අපි පාසලේ ප්‍රේම සම්බන්ධතා මතක, සමහරට ගුරුවරුත් එක්ක සම්ජම් ආදරණීය සිතුවිලි ප්‍රකාශ කරලා දෙන සමහර සිසුවියන්, ඒ කියන්නේ වැඩිහිටි පන්තිවල ඒව අතීතයේ ඉඳලාම වුණා. ඊට පස්සේ ටියුෂන් කාලේදී දැන් මේක ලොකු විලාසිතාවක් වෙලා ගුරුවරයා ඉතා ප්‍රබල චරිතයක් වෙලා ඒගොල්ලෝ දේශපාලනටත් එනවනේ. ඉතින් ඒක නිසා මේ මේ ගුරුවරයා කියන චරිතය තුළින් තමන් ලද අත්දැකීම තමයි යනුෂ ලක්මාලි ලියලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ මේකට සමගාමීව ගත්ත ගීතය වජිරා චිත්‍රපටයේ කුලරත්න ආර්යවංශ මහත්මය ලියපු ගීතය, වික්ටර් රත්නායන් සංගීතවත් කරේ, අපේ නන්දාමාලිනී මැතිණිය තමයි මේක කියන්නේ. ඒක අපි ඉස්කෝලේ යන කාලේ අහපු ගීතයක්. ඒකත් 1977 විතර ආපු චිත්‍රපටයක්. දෙනෝ දාහක් නුවන් අතරේ කවුරුදෝ මා තනිකලේ පාස් ඇල්බිමේ. ඉතින් මට මතක් වෙනවා ඔයි අපි අපි ඉස්සර ෆොටෝග්‍රෆි පටන් ගත්තේ මම ඒ ලෙවල් භාගයක් විතර කරලා තමයි ෆොටෝග්‍රෆි පටන් ගත්තේ. සර්සේ පුවත්පතේ ලියන්න ආව ඒ කාලේ. ඒතර මට ගෙදරින් කැමරාවක් හම්බුණා. ඉතින් මං කරේ මුලින්ම ගියේ පාසල් ගෑනු ළමගේ පාසලට තමයි පින්තූර ගන්න ගියේ. ඒක ඇවිල්ලා ස්පෝර්ට්ස් මීට්. ඉතින් මේ ස්පෝර්ට්ස් මීට් එකේ මං ඉතා පරිස්සම් වුණා, නිකන්වත් බැල්මක් නොදාන්න ගෑනු ළමයින්ට. මොකද ජොබ් එකකට තියෙනවා, ඉස්කෝලට යන්න බැරි වෙනවා. ඒක නිසා සංගමිත්තේට මුකුත් උනේ නැහැ. සංගමිත්තේ ඉතා වැඩගත් ඉඩි හිටියා. අපි අක්කලා හිටියේ නංගිල හිටියේ සවුත් ලන්ස් එකේ, අක්කා ගේම්ස් කැප්ටන් සුමුදු. ඉතින් ඒක නිසා නංගි නිලන්ති, ඒක නිසා මං මට ඉතා බලතල දුණා. අපි සමරලාට අරක උත්සවත් කවා කරා මේ මේ මොකද සවුත් ලන්ස් එකේ. ඉතින් ඊට අමතරව මගේ ගොඩක්ම මේ පෙම් පලහිලව් වලට ලයින් ගියේ කොන්වෙන්ට් එකේ ළමයි එක ගාල්ලේ. ඉතින් එක්කම දන්නවා කොන්වෙන්ට් එකේ ළමයි ගැන අපි බොහොම උනන්දුයි කියලා, මම බොහොම උනන්දුයි කියලා. ඉතින් ඒ ඒ අතීතයේ මේ දෙනෝ දාහක් නුවන් අතරේ කවුරුදෝ මා තනිකලේ පාසල් බිමේ කියනකොට මතක් වුණා. ඇත්තටම සිනා කෙල්ලොල් තෙපුල් රහසේ දෙඩූ තැන් අද ගොළු වෙලා, සොඳුරු පාසල් පියස කඳුලින් බොඳ වෙලා, කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා. ඒ කියන්නේ මේ පාසලෙන් ඉවත් වෙලා යන මොහොතේදී හදවත දැන ගීතේ. මං හිතන්නේ මේක නිතිපතා අපි අහන්න ඕන ගීතේ වැඩි ඇහෙන්නේ නැහැ. නිබද ඔබමා ඇවිද ගිය තැන් සෙවන දුන් ගහ කොළ පුරා බිමට බරවුණු කැකුළු අතු ඉති මැලවිලා, දුකින් හදවත ගොළු වෙලා මේ සමුගන්නා මොහොතේ පාසල් දිවියෙන් ඇතින වේදනාව හරි අමාරුයි. ඉතින් මං හිතනවා මේ ගීතය ඔබට සමීප මේ කවියත් එක්ක වරාමලක් ගිනි අරගෙන පොතේ යනුෂ ලක්මාලිගේ සිතුවමක් කවියත් සමග. හොඳයි, අපි පස්වෙනි කවියේ පස්වෙනි ගීතය අහමු. අද කවි 10ට ගී 10ක් වෙන ස්ථානයේ ආද ඔලුවේ
බඳ ඔබ මා ඇවිද ගිය තැන් සෙවන දුන් ගහ කුල පුරා බිමට බර වුණු කැකුළු අතු කිසි මෙලවිලා දුකින් හදවත පොළුවෙලා පෙනෝ දාහක් නුවන් අතරේ අන්ධකාරයේ සැබෑ අත්දැකීම් දන්න මිනිස්සු අන්ධකාරය මතම නොඉඳ ඒ අන්ධකාරයෙන් ලබාගත් අත්දැකීම් එක්ක ආලෝකයට පාර හොයා ගන්නවා. එහෙම ආලෝකයට පාර හොයා දෙන කෙනෙක් තමයි කවියා. කවියා හැම මොහොතකම අපට එළියක් පෙන්වනවා. ඒ එළිය දිගේ ගමන් කරොත් අපට සමහර වෙලාවට නව කතාවක් කියවුවා වගේ චිත්‍රපටයක් බලුවා වගේ බොහෝ දේවල් අපේ මෞම්කාර ලෝකේ හදා ගන්න පුළුවන්කම තිබෙනවා. අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ පද්ම කුමාර මෙත්තසේන. ඔහු තෝරා දෙන 6 වෙනි කවියට අපි දැන් ගමන් කරනවා. මේ 6 වෙනි කවියා එහෙම නැත්නම් මේ කවියේ ඉන්න කවියා ගුවන්විදුලියටත් බොහොම ළඟ සම්බන්ධයක් තියෙන කෙනෙක්. ඒ නිසාම මේ කවියට බොහොම සොඳුරු මතකයක් අපිට ගමන් කරන්න පුළුවන්. ඔය ඇත්තටම මගේ තෝරාගත්ත කවි 10න් යාළුවෙක් ඉන්න මේ මහත්මයා, මේ තමයි බන්දුල වර්ණකුල සූර්ය. මගේ ආරම්භක කලා දිවියේ මට ගොඩක් උදව් කරා. අපි ගංගාරම හුණු පිටියේ ජනසන්නිවේදන ඩිප්ලෝමා කරා. ඒකේ අධ්‍යක්ෂ හිටියේ එඩ්වින් ආරිදාස මහත්මයා. ඊට අමතරව ඒක පරිපාලනය කරේ රඹකඩ සිද්ධාර්ථ හාමුදුරුවෝ. මේ තෝරාගෙන තියෙන ගීතයේ රචකයාත් ඒ ස්වාමීන් වහන්සේ. බන්දුලට ගොඩක් ගීත කලාවට උදව් කරා. බන්දුල ගීතත් ලියලා තිනවා, ගොඩක් ප්‍රසිද්ධ ඒවා කීපයක් තියෙනවා. ඉතින් බන්දුලයි මායි එකට ආවට මම සින්දු ලියන්න හිටියෙක් කෙනෙක් නෙවෙයි. මේ බන්දුල වර්ණකුළු සමයි ඒ කාලේ ධර්මසිරි ගම ගේලා සෝමිරි සේනානායකලා ගීත තෝරනකොට මම කවදා සින්දු ලියන්නේ නැහැ. ඔහු ගැන ගීත තමයි ඇගෙව්වේ. එතකොට ඔහු කෙටි කතා ලියන්නේ, ඔහු නව කතා ලියන්නේ, ඒව ගැන තමයි කතා කරේ. හැබැයි මම ගීතත් ලිව්වා. ඔහු බොහොම නිහඬ කාලයක් ගත කරේ. ඔහු මහනුවර සෙවේ දීර්ඝ කාලයක් ප්‍රවෘත්ති සංස්කාරක වගේ හිටියා. දැන් ඔහුගේ පොතක් මට ළඟදී හම්බුණා. ඒ ඔහු ලියපු පොත අදට හරියට ගැලපෙන කවි පොතක්, ඔහුගේ මුල් කවි පොතක්, ආතර් සී ක්ලාක් වරුන් දුටු සිහිනය, බන්දුල වර්ණකුල සූර්ය. මේ කතාවේ ටයිටල්, මේ කවි ටයිටල් එක ඇමති වලප, ඇමතිගේ වැළපීම. ඒක අදට හරි සමීපින්ද මන් තේරුවා. වජිර දිලිඳු පුර නුවරෝ ලබති නිති නෙක දුක්රෝ, මේ මේ ඇමති කියන දේ. අව්වැසි හිරි හැරෝ කුමට මාහට මෙරත පජරෝ, මේක 2013 ලියපු කවියක්. මේ ඇමතිතුමා මේ වැළපෙන්නේ ජනතාව ගැන. දිලිඳු පුර නුවරෝ ලබති නිති නෙක දුක්රෝ, අව්වැසි හිරි හැරෝ කුමට මාහට මෙරත පජරෝ, පසල් ගම් ඔස්සේ මිනිස් හිමිකම් නොමැත නිසිසේ, විසඳුම් එය කෙසේ ඇතුළු ගෙයි මට ඉසුරු රිසිසේ. ඒ කියන්නේ ගම්දනව්වල ප්‍රශ්න තියෙනවා, ඒව ඉතින් විසඳන්න ඕන. මේව කොහොම විසඳ මන් දන්නේ. හැබැයි මට නම් ඉසුරුමත් ජීවිතයක් තියෙනවා කියන එක හිතින් හිතනවා. වැය අය අසාරය තුලණය විසංවාදිය ලතවෙමි දිවාරය අහෝ ස්ථාවර නියෝගය. මේ ස්ථාවර නියෝග ගැන කියන්නේ පාර්ලිමේන්තුවේ මේ ඇමති වලප කියන එක මට ඇත්තටම ගත්තේ වර්තමාන මේ රටේ තියෙන මේ අලුත් ආණ්ඩුවක් පත්වල තියෙනවා. 3-2 බලයක් තියෙනවා. හැබැයි සීමිත ඇමති මණ්ඩලයක් පත් කළා. එතන දැන් පළවෙනිම පුදනකොටම කාපි එකක් කියන වගේ කැබිනට් ඇමතිවරයෙක් පළවෙනිම දේශනය දෙනවා උඩරට එක්තරා නගරකට ගිහිල්ලා. මේවා අමාරු වැඩ, මේවා ඉතින් කරන්න බෑ, මේවා ලේසි වැඩ නෙවෙයි, මේවා බාරදුර වැඩ. ඉතින් දෙයියනේ, මෙච්චර අවුරුදු 30ක් විතර දේශපාලන කරපු ජනතා පුත්‍රයෙක් ගිහිල්ලා තමන්ට දුන්න එක අමාරුයි කියන්න නෙවෙයි ඕනේ ජනතාවට. අපි ජයග්‍රහණයක් ලැබුව, අපේ අරමුණ මේක, අපි රට ගෙනියන්නේ මෙහෙම කියනවා මිසක් ඒ බැරි නම් ඉල්ලා අස් වෙන්න ඕනේ. මගේ තව එක්කෙනෙක් ඉන්නවා, එයා ගෙනාවේ මම ඇත්තම කෙලින්ම කියන්න කිත්සිරි අපොන්සු කියලා මොඩල් කෙනෙක් හිටියා මගේ යාළුවා. එයා තරුණයෙක් ගෙනාව කොළඹ විශ්වවිද්‍යාලේ.
මෙන්න මෙයා මෙත්ත අහවලා මොඩල් කරන්න ඕනේ මිරා මැගසින් එකට. එතකොට රේන් වික්‍රමතුංග හිටියේ ලසන්තගේ වයිෆ් ෆීචර්ස් එඩිටර්. කොමාරි කිත්‍රි මේ තරුණයා අරගෙන කිත්‍රිම කාර් එකේ අපි නුවර දිගට ගිහිල්ලා පින්තූර අරගෙන ආවා. ඒක තරුණයයි ටයිම්ස්ු ගියා. ඔහුගේ ආරම්භයේ ඒ තරුණයා විශ්වවිද්‍යාල තරුණෙක් හැටියට අපි උදව් කරා. දැන් සමහර කෙනා ඇති පත්‍රයේ මෙත්තසේන හිට් වෙල ඉන්න කාලේ උදව් කරන්නේ නැහැ. අපි මේ විශ්වවිද්‍යාලයේ තරුණට උදව් කරා. පසු කාලීන ඔහු ජනප්‍රිය තරුවක් වුණා, ගායන ශිල්පියෙක් වුණා, ඊට අමතරව ඔහු ඇමති කෙනෙක් වුණා. ඔබ දන්නවද වජිර, ඒ කිත්‍රි අපොන්සු මට උදව් කරා. මට වැරදිච්ච වෙලාවේ ඔහු ඕස්ට්‍රේලියා හිටියේ. නැවතත් ලංකාවට ඇවිල්ලා ඒ ඇමතිතුමාට එවාස්කට ඇමතිට කිව්වා මෙත්තසේන බොහොම අමාරුවෙන් ඉන්නේ පොඩ්ඩක් බලන්න කියලා. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලින් මට කෝල් කරා. ආ මෙත්ත මම දන්නේ නැහනේ කියලා. ඊට පස්සේ මට නොම්බරය දීලා ඕන්ලා මට කතා කරන්න කියලා. මම කොහොම බොහොම අමාරුවෙන් ඉන්නේ. අපි වජිර මාධ්‍යවල සත පහක දෙයක් කිසිම නිරූපිකාවකින් ලිංගික අල්ලස් අරන්නේ නැහැ. කිසිම වෙලාවක අපි බය නැතු කියන අපි කිසිම වෙලාවක සල්ලි අරන්නේ නැහැ. මොඩල්ස් ඔක්කොම තරුණයා සිරිකත හැම කවරම මං කරා. අපි එහෙම ඉඳලා මේ ඇමති ප්‍රබල කැබිනට් ඇමති කියනවා අනේ මෙත්තේ මගේ අතෙත් සතේ නැහැ උදව් කරන්න කියලා. ඕක තමයි ඇමති වලපේ ඉතුරු ටික. හරිද? ඉතින් මේකේ මේ කොයි කාලෙද මේ ඒ රජය පැවතුනේ ගිය යහපාලන රජයේනේ. දැන් මේකේ තව එකක් තියෙනවා මේ තෝරාගත්ත ගීතේ මේ ඇමති වලපට අදාළව. මේක 80 ලියපු ගීතයක්. 1980. එතකොට අපි ඩිප්ලෝමා එක කරන කාලේ ජනසන්නිවේදනය එක හිටියා පියසිරි ගුණරත්න, දේසෙනි වේපිටවත් ඔය හිටපු පසුගිය කාලේ කුලපති වුණේ. එතකොට සෝමිර සේනානායක, පියෝ සෝම මේදිස්, එස් ජී සමරසිංහ, ඒ වගේ ප්‍රබලයන් අපිට ගියන්නේ ජනසන්නි ඩිප්ලෝමාව විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරව හුණුපිට ගංගරාමෙ තිබුණේ. ඒ කාලේ තමයි රමුගණ හාමුදුර මේ සින්දුව ලිව්වේ. අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරේණි රටවල් නැගුණේ, ඒ මිනිසුන්ගේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදුගඩ නැගුණා. මේ ගීතය මම සම්පූර්ණයෙන් කියන්නේ නැහැ. මේකේ තැන් තුනක තියෙනවා මොන රජ මැදුරෙද දොරටු ඇරුණේ, මොන රජ මැදුරෙද බත්පද බෙදුණා. මේක TM ජයරත්නන් කියන්නේ ප්‍රේමසිරි හේමදාස කියන විශිෂ්ට සංගීත වේදියාගේ විශිෂ්ට තනුවක්. මං හිතා ලංකාවේ සිනමා සංගීතයේ ප්‍රබලම දෙන්නෙක් ඉන්නවා ඒක කෙනෙක් තමයි. අනිත් තැනත්තාගේ ගීතකුත් තියෙන හින්දා මම ඔහුගේ නම් පසුව කියන්නම්. මේ තමයි ප්‍රේමසිරි හේමදාස අපිට සංගීතය ගැන අපූරු පාඩම් කියලා දුන්න විද්වතෙක්. එතුමා ලිව්ව මේ හැබැයි රමුකට සිද්ධාත් හඳුර ඒ කාලේ ලියපු මේ මොන රජ මැදුරේ දොරටු ඇරුණේ කතාව පැහැදිලිවම රාජපක්ෂ පාලනට අදාළ වෙන්නේ නැහැ. මොකද මම ඒ කාලේ රාජපක්ෂ පවුලේ ගොඩක් වැඩ කරා. පළවෙනි මංගල සාදෙන් මම කරේ 2008 චමන් රාජපක්ෂ ඇමතිතුමාගේ දෙවනි පුතාගේ මංගල සාදෙන් මම කරේ. මම දැන කොහොම තේරුවද කියලා පස්සේ මම දැනගත්ත තේරුවේ කොහොමද කියලා. ඉතින් කොහොම හරි මේ කාලේදී මේ රාජපක්ෂවරුණන් හදවත උණු වෙලා ජනතාවගේ දුක බලපු එකක් හින්දා මේ කෑල්ල අදාළ වෙන්නේ නැහැ ඒ ගීතයට. හැබැයි මේ ගීතේ මම මතක් කරලා දෙන්නේ මේ ජනතා පීඩනය ගැන ලියවුණු ප්‍රශස්ත ගීතයක් නිසා. අපේ රට ලස්සන රටක් කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඇතුළු සියලුම ටීම් එකට යෝධ බල යෝධ ශක්තිය සහ දේව ආශිර්වාද ලැබේවා කියලා, සබාධර්මයේ ආශිර්වාද ලැබෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපි අහමු ඒ කවියේ මේ ගීතය. අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දැතේ විරිණි රටවල් නැගුණේ, ඒ මිනිසුන් මලගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු පොඩි නැගුණේ. වැස්සට හුරු මිනිසුන්නේ දැතේ
ගම වෙනුවෙන් මොන රජ මැදුනේද තුති පොඩි නැගුණේ රජදරුවන් හට නුඹලා දැතිනි මන්දිර මැවුනේ ඒ නුඹලාගේ දුක දැක ගන්නට මොන රජදරුවද පැලකට වැඩියේ මොන රජදරුවද පැලකට වැඩියේ අවුවට වැස්සට හුරු මිනිසුන්නේ දැතේ විරිගෙනි රටවල් නැගුණේ ඒ මිනිසුන්ගේ මලගම වෙනුවෙන් මොන රජ මැදුරෙද දුදු පොඩි නැගුණේ චිත අනුචිත බව අපූර්ව නිමිති ඔස්සේ පෙරලලා ජීවිතය අපිට කියලා දෙනවා කවියෝ. එහෙම ජීවිතය කියලා දෙන කවියන්ගේ කවි කල්පනා එක කවි 10ට ගි 10ක් වැඩසටහන ඔබ වෙත රැගෙන යන අතරවාරයේදී අද පද්ම කුමාර මෙත්තසේන නිර්මාණකරුවා අපේ රටේ ප්‍රකට ඡායාරූප ශිල්පියා අද කවි තෝරන්නට ඇවිත් ඉන්නවා. එතෙන් මෙත්තසේන තෝරා දෙන මීළඟ කවිය කවියේ අංකය අංක 7 අපි එනවා කවිය. සියුම් අත්තටුනාද නදුන් යසිත දසනායක කවියගේ මේකත් අපේ සිනමාවට සම්බන්ධ දෙයක් වජිර. සිනමාව මගේ හදවතට ගොඩක් බද්දයි. ඉතින් ඒක නිසා මේ ගීතය මේක තේරුවා. මේක කියන්නේ මේ ප්‍රොජෙක්ටරයට බාරවින්න පුද්ගලයා. අද වෙන කතාවක් නෙදෙන ඩීසීපී අංකිත තාක්ෂණයේ කතාවක්. ප්‍රොජෙක්ටරේ සිනමා පේමක් මේකේ ටයිටල් එක. ප්‍රොජෙක්ටරේ කරකයි ඔහු සිනමාවේ, සිනමා හලේ ඔහු අඳුරයි වැඩ කෙරුවේ. දුමක් දුවයි ප්ලේන්ටියකි අත වූවේ, ටිකට් කඩයි ඔහු දෙතැනක වැඩ කෙරුවේ. සින්දුව නටයි තොල් අතරේ හිමිහින්ම, මේ ගැලරියට ඔහු පමණයි හැමදාම. වැඩපල කළත් දෙතැනක ඔහු තනියෙන්ම, පඩි අඩු නිසා දුක වියදම් කෙරුවේම. රඟපෑමටයි ඔහු කැමතිම හැමදාම, ඒකයි හිසත් ඩයි කෙරුවේ ඔහු තාම. තනිකඩ වුණත් 60 වයසට සිරිසෝම, පෙම් කළේ නිලියන්ටයි හැමදාම. ඔහුගේ නවා තැන ඒ ළඟමයි තිබුණේ. නිලියන් බොහෝ මැටි බිත්තිය මත වුන්නේ. අවුලා ඇතත් මැටිපානක් රෑපානේ, ඔහුගේ දිවිය ඝන අඳුරේ ගත කෙරුණේ. ගීයෙන් පිරෙයි වැඩ නැති රෑ බෝඩිමම, ජෝතිත් ඇවිත් යයි හීනෙන් ඒ රෑම. කාටත් පෙනී නොපෙනී සිනමාවේම ඔහු රඟපායි මේ ගැලරිය හැමදාම. මේක අපේ සිනමා සිහිනයට අදාළ දෙයක්. මේක ඇත්තටම මේ ප්‍රොජෙක්ටරේක වැඩ කරන කෙනෙක්ට විවිධ චිත්‍රපට දකින්න ලැබෙනවා. ඒක අමුතුම අවිශ්මිත කතාවක්. මට හොඳට මතකයි කොළඹ ෆිල්ම් ෆෙස්ටිවල් එකක් ඕර්ගනයිස් කරා විවිධ විදේශීය චිත්‍රපට. ඒ චිත්‍රපටයක කාම්බෝජ චිත්‍රපටයක් තිබුණා. ඒක අශෝක හඳගමයි ප්‍රසන් විතාන කියලා තමයි සංවිධානක. මම කතා කළත් ඇහුවා වැඩසටහන ඉස්සෙල්ලා මේ ඩිරෙක්ටර්ගේ නම. ඒකයි ගොල්ලන්ට තාම හොයාගන්න බැරි වුණාත් මේක කාම්බෝජ චිත්‍රපටයක්. පුදුම ලස්සන කතාවක්. මේ සිනමා පෙම තියෙන ප්‍රොජෙක්ටර් එකක් කරවන පුද්ගලෙක් ගැන. හැබැයි සිනමා වාලයක් කියලා එකක් තියෙනවා ඉන්දියාවේ. දැන් මේ කාම්බෝජ එකේ තියෙන කතාව තමයි මේකට අදාළ වෙනවා. මේ ඒ
ඒ කාම්බෝජි හිටිය පොල්පොට් කියලා දරුණු පාලකේ ලක්ෂ ගානක ජනතා ඝාතනයක් කරා. ඉතින් ඒ ජනතා ඝාතනයේ වෙලාවේ අර ප්‍රොජෙක්ටර් හිමිකරු මේ චිත්‍රපටයේ තියෙන ප්‍රොජෙක්ටර් හිමිකරු වටේටම පෝස්ටර් තියෙනවා. මේ 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 සිනමා මේකෙත් තියෙන කතාවේ වටේට පෝස්ටර් තියෙනවා, චිත්‍රපට පෝස්ටර්, පැරණි පෝස්ටර්. අපි ප්‍රොජෙක්ටර් හිමිකරු වෙන කල්පනාගෙන ඔහු වියපත් වෙලා. ඇත්තට මොකද වෙලා තියෙන්නේ? ජන සංහාරයේදී කලාකරුවන් ඝාතනය කරන්න පොල්පොට් අණදෙනවා. ඒ වෙලාවේ මේ ප්‍රොජෙක්ටර් හිමිකරුයි මේ ඒගේ ප්‍රධාන නිලියයි මේ ප්‍රොජෙක්ටර් හිමිකරු එක්ක නළුවෙක්. ඔහු ප්‍රධාන භූමිකාව කරන නළුවෙක් සහ නිලියා. මේ ඝාතනයේදී ඒ නළුව බේරනවා, ඒ නිලිය ඇත්තටම ඔහුගේ පෙම්වතා මරා දානවා. ඒක තමයි චිත්‍රපටයේ කතාව. ඉතා මනරම් කතාව, ප්‍රශස්ත කැමරාවක් තියෙන කතාවක්. ඉතින් මේ අතීත ශ්‍රී විභූතිය මතක් වෙන වෙලාවේ නිලියන්ට පෙම් කරන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මම තෝරාගත්ත ගීතයත් නිලියකට පෙම් කිලිමි කියන චිත්‍රපටේ, මේ චිත්‍රපටය නිලියකට පෙම් කිලිමි කියලා චිත්‍රකතාවෙන් බිහි වුණේ. ඒක දයා රාජපක්ෂගේ ලස්සන කතාවක්, මధుර පුවත්පත යාවලේ එක්ක උසායතනේ. ඉතින් ඒකේ තියෙන ජෝ අභිවික්‍රම ශ්‍රියාණි අමරසෙන් තමයි පෙම් කරන්නේ. හැබැයි වජිර අපේ පාසල්වි මම පෙම් කරේ මාලිනී ෆොන්සේකට. ඔක දයනුත් දන්න, දයනුත් කැමති මාලිනීට. තව නිල්හන්සෙනි වරන්ද කියලා ඩිසයිනර් කෙනෙක් ඉන්නවා, එයාත් ලව් කරේ මාලිනීට. ඉතින් ඒක නිසා මමත් බය නැතුව කියන අපි ලව් කරේ මාලිනීට. මොකද මාලිනී අපේක්ෂකගේ කලන්සූරියත් එක්ක ප්‍රේම රංගන ඉදිරිපත් කරනකොට, එතකොට ඉන්දුර මල් මිටක් වේ තව චරිතයක් සුගතපාල සෙන්රත්යාපගේ, ඊට පස්සේ ආරාධනා චිත්‍රපටයේ හැඟුම්බර චරිතයක් කරනකොට අපි ආදරය කරා. ඒ වගේම අර බඹුරු ඇවිත් එකේ කවුද අපේ විජය කුමාරතුංග මනමාලයා වෙලා මේ මේ ළමයා අනාථ කරනවා නේද කියලා හිතෙනකොට අර අපේ මේ ජෝ අභික්‍රමයේ පැත්ත අරගෙන තෙරේසා බඹුරු ඇවිත් පරිස්සම් වෙන්න කියන පැත්තේදී අපි ඒ පැත්තට ගිහිල්ලා ඒ චරිතෙට උඩගෙඩි දුන්නා, අනේ විජයගෙන් පරිස්සම් වෙන මාලිනී කියලා. ඊට අමතරව තව එකක් තුන දරුණු එකක්, එයා දැන් ලොකු ළමයෙක් කියලා ඒ කාලේ අවෝඩ් සමුනම් නේද ඊයනේ අර විමල් කුමාරද කොස්තාතින් කරදරයක් වුණා කියලා හදවත පැලුණා. අපි දන්නේ නැහැ අපි හැමතිස්සෙම ආදර කරන නිලියක්නේ. හැබැයි මට දරා ගන්න බැරි වැඩේ වජිර නයන කෙල චිත්‍රපටය ඇතුළු චිත්‍රකතාවක් බන්දුල හරිචන්ද්‍ර සිල්මින පත්‍රයකට ඒක ෆිල්ම් එකක් කරා. මම ක්වීන්ස් එකේ ගිහිල්ලා බලනවා, මට දැන් තේරෙනවා ඒ කාලේ හිටියේ දරුණම දුෂ්ටයෙක්. ඒක හිටියේ ගාමිනිත් එක්ක රඟපෑවේ මාලිනී ෆොන්සේකා, ලයනල් දැරණියගල හොඳ කෝට්ටයක් දාලා ඉන්නකොට මම දන්නවා මේ දඩබ්බර සල්ලක්කාර සෙල්ලක්කාරේ මේ මිනිස්සයාගේ මේ කෙල්ලට බේරෙන්න බෑනේ මාලිනීට කියලා. මම භාගයක් ෆිල්ම් එක බලලා එළියට ආවා. අදටත් ඒකේ කොටස බලලා නැහැ ඇත්තටම. ඉතින් ඇත්තටම මේ වේදනාව අපිට තියෙනවනේ. අපි මේ කතාව මේ බොරුවක් නෙවෙයි. අපි කිව්වේ නැතුණාට පොඩි කාලේ හපු හැමෝම නිලෙන්ට ලව් කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම ඇත්තටම අවංකව කිව්වේ මේ චිත්‍රපටයේ ඉන්නේ ශ්‍රියාණි අමරසේන. මේ පුන් චන්ද්‍රාසේ සෝබන සීතා කුලංගන එක නුරුති ගීයෙන් කරපු සිනමා නිලයක් පිළිබඳ කතාවක් නිසා මම තෝරගත්තත් මේ සිනමා පෙම කියන එක ඒ මාලිනියට බැඳි පෙම තාමත් තියෙනවා. මම තාම තනි කඩයි, ඒක වෙන කතාවක්. හැබැයි මම කියන්නේ ඇත්තටම මට තව කාඩ් එකකුත් ලැබුණානේ වජිර. ඒ කාලේ මම අවුරුදු 13ේදී අවුරුදු එකහමාරක් වැඩමුල් ගෑනු ළමෙක් සෙට් කරගත්ත කොන්වෙන්ට් එකේ. ඒ ළමයාගේ මූණත් මාලිනී වගේනේ. ඉතින් ඒ කාලේ අපි හිතට මාලිනී වගේ ගෑනු ළමෙක් ආවොත් හොඳ හරි පිවිතුරු සුන්දර ලලනාවක් කියලා. ඉතින් කා තාමත් යාළු සබරලාට කියනවා, ඔය අර මෙත් අර සෙට් කරගත්ත ගෑනු ළමයා මාලිනී නේද කියලා එහෙම අහනවා. ඒව දැන් කොයි ඉවරයි. ඉතින් මං හිතන් තාමත් මාලිනිය දැක්කම පොඩි කරන්ට් එකක්, ඒ මාලිනීගේ මූණ වගේ ගෑනු ළමයා දැක්කම පොඩි කරන්ට් එකක් වදිනවා. ඉතින් මං හිතන්නේ මේ පොන් චන්ද්‍රාසේ සෝබන සීතා කුලංගන ගීතේ අමුතු රිද්මයක් තියෙනවා. නන්දා මාලිනිය කියන්නේ ලංකාවේ සිනමා සංගීතේ පුරෝගාමී ශිල්පීන් දෙදෙනෙක් ඉන්නවා. එකෙක් මං කියවා ප්‍රේමසිරි කේමදාසන් කියලා, අනිත් එක සරත් දසනායක. අජන්ත රණසිංහ ලියු සුපිරි පදමාලාවක් මං හිතන්නේ අපි නිරුති ගීයක් අහමු වෙනසකටත් එක්ක. හොඳයි, හැමෝටම තියෙනවා සිනමා මතක. සිනමාවට ආදරය කරපු අයගේ සිනමා ලෝලිත්වය තමයි මෙතසේන ඉදිරිපත් කරේ. දැන් අත්‍තරම මේ අපිතර ගැලරිය කිව්වා මටත් මතක් වුණේ, මමත් රුපියල් දෙකේ ටිකට් එකට ගැලරියේ චිත්‍රපට බලලා තිනවා බෙලියත්තේ බෙල්කෝ සිනමා ශාලාවේ. බෙලියත්තේ බෙල්කෝ සිනමා ශාලාවේ හිටියා මේ ජොනි මාමා කියලා කෙනෙක්. පෙර අර සිරිසෝම කියලා නමක් තිබ්බේ. එතකොට මට මතක් වුණා ජොනි මාමා. දැන් එතකොට ඒ මතක එක්ක ජීවත් වෙච්ච ජීවිත මේ කවියා විසින් ප්‍රතිනිර්මාණය කරනවා. ඉතින් එයයි මට කියන්නට ඕනේ හත්වෙනි කවියේ හත්වෙනි ගීතය අපි හමු. Thank you.
නන්දා සුපචන්ද්‍රා මාසිතා දන්දක වන අරණේ පිම්බන්දා සිටි සඳරාව නාටජු පැමිණිය සැටි පොරනේ අවසර දේවා මිලා අඟනුන්නේ සුනිමල රම්‍ය උපතිවත බින්දුන් කළ තිසරා නිර්මාණශීලීව සමාජයේ දිහා බලන්න උත්සාහ කරන පරම්පරාවල් විවිධ ස්ථානගතව බිහි වෙනවා විශේෂයෙන්ම ජයවර්ධනපුර සරසවිය කියලා කියන්නේ එහෙම නව නිර්මාණකරුවන් බිහිවන්නට ඉතාම හොඳ තැනක් ඒ වගේම මේ සිංහල ගුරුතුමෙක් සෙවනැල්ල වගේ කෙනෙක්ගේ නිර්මාණ ජීවිතයට මුල සිට පාසල් කාලයේ සිට එළියක් දුන්නා නම් ඇත්තටම ඒ ඔස්සේ භාෂාවට තියෙන ප්‍රේමය ඇතිවන්න පුළුවන් මෙතන මේ කිවිඳිය එක තැනක කියා තිබෙනවා මේ රත්නශ්‍රී බණ්ඩාර කියන රත්නශ්‍රී බණ්ඩාර කියන ගුරුතුමා මතක් කරලා තිබෙනවා මොකද රත්නශ්‍රී බණ්ඩාර කියලා කියන්නේ ඔහු අපිට අහිමි වුණා කාලේ ඉතාම දක්ෂ ගුරුවරයෙක් ඒ වගේම හොඳ රසවතෙක් ඉතින් ඔහුට ගෞරව පිණිස මේ මොහොතේ එතුමන්වත් මතක් කරලා අපි යනවා ඔබ තෝරා දෙන මෙතසේන තෝරා දෙන 8 වෙනි කවියට මේක හැමතෙම පොදු උතුම් චරිතයක් අම්මා අම්මා ගැන ලියපු වෙනස් කතාවක් රැලි නෝන රල සසංකා විතානගේ කවියක් අම්මා හරිම රහයි රසයි අම්මා හරිම රසයි අම්මලගේ දවසෙත් මගේ අම්මා රොටි පිච්චුවා අම්මලගේ දවසෙත් අම්මලා බැදපු සොසේජස් කෑලි මැදට දාලා පාන් කෑල්ලක් දෙකට කපද්දී මගේ අම්මා පුච්චපු රොටියක් මැද්දට ලුණු මිරිස් ඩිංගක් තියලා මට කැව්වේ රොටි හරිම රසයි කියලා මං කියනකොට ඒකට කියන්නේ අද්ගුණේ කියන්න එයා නොදැන හිටිය නොවේ මගේ හිතේ ඒ මං කරපිංචක් දැම්ම නිසා වෙන්නේ නැති එයා කිව්වේ එච්චරයි මොන වුණත් ඒ රස රසම රසයි ඒ මං කිව්වේ කරපිංච දාපු රොටි වල රස නොවේ ඇත්තම මේ අම්මා හැම දිනාටම විවිධ විදියට අරුත් ගැන්වෙනවා
මේ අම්මා ගැන ලියපු මේ කතාව තුල තියෙනවා විවිධ අම්මලා. අපි කියමු සොසේජස් දාපු සෑන්ඩ්විච් එක දෙන අම්මල ඉන්න අතරේ රොටියක් කන්න දීලා දරුවන් කුසගිනි නිවන අම්මලත් ඉන්නවා. මේ කතාව දැක්කම මට මතක් වුණේ මම දයන් විතරණයන්ට ලියපු ගීතයක් තියෙනවා මෞනි සදා වඳින දෑත ඔබ කිරි කර පෙව්ව කියලා. ඒක පද රචනය ඔහුගේ පළමු ඔබේ සුසුම් පවන් සංගීත තැටියට ඒ ගීතය ගත්තා රෝණ විරසයන් සංගීතත් කරේ. මේ අම්මා ගැන කියද්දී දයන්ගේ අම්මයි මගේ අම්මයි ඔක්කොම එක තැනකට ආවා. මගේ අම්මයි තාත්තයි නැති වුණේ 2004 සුනාමිය වෙලාවේ. හොඳට හිටිය අම්මයි තාත්තයි මූදගොඩ ගැලුව මාගාල්ලේ ගාල්ලේ වතුර ගිලුණා. මිනිත්තු 10කින් වතුර ගලාගෙන ගියා. ගෙදරට මුකුත් වුණේ නැහැ. අම්මයි තාත්තයි ජීවතුන් අතරින් නැති වුණා. හැබැයි මේ අම්මයි තාත්තයි ඉන්න වෙලාවේ තමයි දයන්ගේ මීට කලින් දයන්ගේ අම්මයි තාත්තයි ඊට පසුව නැති වුණා පිළිකා රෝගෙන් පීඩා විඳලා. අම්මා පිටකා රෝගෙන් පීඩා විඳලා දයන්ගේ අම්මත් නැති වුණා. ඉතින් මං හිතන්නේ මේ අම්මා දයන්ගේ අම්මා ඉන්න වෙලාවක දවසක් දයන් මට කතා කරා. එතකොට මගේ අම්මයි තාත්තයි හිටියා 2009 විතර වසරේදී. දයන්ගේ පළමු සංගත තැටි ඉස්සෙල්ලා දවසක් රැයකට තාම මතකයි ගල්කිස්සේ මම හිටිය ගෙදරට කතා කරලා කිව්වා මෙත්තා මට අම්මා ගැන සින්දුවක් ඕන අපේ අම්මා ගැන දන්නවනේ. මොකද මේ දයන්ගේ අම්මා තමයි මුළු ජීවිතයම දයන්ට. දයන් පොඩි කාලෙම තාත්තා නැති වුණා. අම්මා මුළු සම්පූර්ණ ගමනක්ම ගෙනාවේ දයන්ව අම්මා. අම්මා සැරයි ඇත්තටම දයන්ට පිළිවෙලක ජීවිතයක් ගෙනා දුන්න. ඒ චරිත ගැන දයන් මට පැහැදිලි කිරීම ගන්නවා කර ටිකක් වෙලා කතා කර පෑ භාග විතර කියලා කිව්වා. මෙත්තේ ඉතින් මන් දන්නවනේ මමත් බඳින්නේ නැහැනේ ඔයා වගේ. ඒක නිසා මට පුතෙක් දෙන්න බෑනේ අම්මට කියලා ඔහම කතාවක් කිව්වා. ඇත්තටම ඒ මේ ආවේශයෙන් මම මිනිත්තු 10කින් ලියපු සින්දුව තමයි අවසානයේදී අපි තෝරගත්තේ. ඒ ගීතය දයන්ගේ ගීතය මෙවර මෞනි සදා වඳින දෑත ඔබ කිරි කර පෙව් කිරේ නාය ගෙවන්නට මා වැන්දත් නිරතුරු. ඒක දයන් කියාවි අද අහන්න පුළුවන්. ඒක එක තැනක තියෙනවා. දියණි වරුන්ගේ දරුවන් දුටු දවසේ නැතු සතුටු කඳුළු හෙළු බව මට මතකයි පිවිතුරු. මගෙන් පුතෙක් නැති අඩුවත් අමතක කරලනු ඔබේ මේ පුතා හැමදා ඔබ ළඟමයි මතු. අපේ තාත් අපේ අම්මත් මේ ගීතට ඉතා කැමති. මේ දයන්ුත් දයන්ගේ අම්මත් කැමති. ඒත් අවාසනාවන්ත ලෙස ඒ අම්මලා හදිස්සියේ අප අතරින් වෙන්ගුණා. ඉතින් මේ සසංකා විතානගේ කියන යුවතියටත් අම්මා ගැන දැනෙන විදිහ අම්මා හරි රස චරිතයක් කියලා. මොකද අපේ අම්මටත් මේ සසංකගේ අම්මටත් ඉවුම් පිහුම් සම්බන්ධයෙන් අමුතු දෙයක් තියෙනවා කියලා දැනෙනවා. අපේ අම්මටත් ලස්සනට රහට උයන්න පුළුවන්. අපි ඒ ගුණය අපේ අක්කට නංගිට දෙන්නටමත් ලැබිලා තිබුණා. නංගිට ලොකු නංගිට හොඳට රහට උයන්න පුළුවන් අම්මා වගේම. ඉතින් මේ රොටිය ගැන කියන කතාවේ පොඩි දෙයක් තියෙනවා. රොටි හරිම රසයි කියලා මං කියනකොට මොකද ඒ සසංකගේ අම්මා හදපු රොටියේ ප්‍රමාණය මම දන්නේ. දැන් අපි කන්නේ පොඩි පොල් රොටිනේ වජිර. ඒකල අපේ අම්මලා හදුව විශ්කම්බේ අඟල් 9ක් 10ක් තියෙන ලොකු පොල් රොටියක්. ඒ රොටියට ලුණු මිරිස් එක්ක කනවා කියන්නේ වෙනම හීනයක්. ඇති ඇත්තටම මට මතක් වෙනවා මගේ අම්මා මට එලවෙලව කිව්වා. මට නිතර කෝල් කරා. මම ලක්ෂයකට අධික ප්‍රමාණයක් මුදල් ගන්නකොට මංගල සාදවල මාසෙට වෙඩින් 25ක් කරනකොට මට කිව්වා ඔයා ඔය සෙල්ලම ඔය හිතුවක්කාර විදිහට නොහිතා වියදම් කරන එක මම නරක දේවල් වලට නෙවෙයි ඕනටට අනුකම්පා කළ මිනිස්සුන්ට සමහරවිට සේවකයන්ගේ ප්‍රශ්න වලට වැඩිපුර අත දිගාරලා වියදම් කළ දුක්ඛියන් එන අයට වියදම් කළ මම කිව්වා ලොකු අමාරු වැඩන පුතා ඔයා මතක තියාගන්න ඔය වියදම් කරන එකේ කන්ට්‍රෝල් එකක් නැහැ. හැබැයි අම්මා 2004 තාත්තයි නැති වුණාම මට 2013 දී ඒකම ඒ විදිහට අම්මා කියපු විදිහටම ලැබුණා. මං හිතනවා ළමෙක් ඉන්නවා නම් අම්මයි තාත්තයි දෙක කිව්වොත් ඒක ඔළුවට දාගන්න කවුරු හරි බඳින්න එපා කිව්වත් ඒක ඔළුවට දාගන්න. ඒ කියන්නේ අනිවාර්යෙන්ම හොඳට දේවල් දෙකල් තමයි කියලා. මොකද සමහරලාට ගොඩක් අය විවාහය වගේ සම්බන්ධවලදී දෙමව්පියන් කියන එක අහන්නේ. මම එක දිල්ලිමක් කරන තරුණ පරපුරෙන් යම් කිසි යුවතියක් ගැන ආදරයක් තියෙනවා නම් ඇයගේ අම්මා දිහා බලන්න. අනාගතේ ඒ අම්මා වගේ තමයි මේ දියුවතියත් වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම අම්මගේ ගයිඩ් එකේ ඉන්නවනම් දුව ඒක තමන් බඳින්න ඉස්සෙල්ලා ඒක දකින්න. ඒක මං හිතන්නේ ඒක සමාජයේ ගොඩක් දෙනෙ නොකරන දෙයක්. ගොඩක් හිතනවා ලස්සන වීනස් වගේ දුවෙක් ඉන්නවා අම්මා ප්‍රශ්නයක් නැහැ. හැබැයි අම්මගේ ගතිගුණ අම්මා ෆීඩ් කරන දේ දුව ළඟ තියෙනවා. මේ සසංකගේ අම්මා ගැන කියනා වගේම තමයි අපේ අම්මත් හරිම නිවිච්ච කෙනෙක්. දයන්ගේ අම්මා සැර වුණාට හරිම දුකයි අම්මා නැතිවීම ගැන. අම්මා හිටියනම් තාත් හිටියනම් අපි මම අමාරු වැටෙන්න. ඒක මම හොඳටම දන්නවා. මගේ මුළු ජීවිතේම පිටිපස්ස හිටියේ මගේ සාර්ථකත්වයේ සියලුම තැන්වල හිටිය අම්මයි තාත්තයි. අටවෙනි කවියේ අටවෙනි ගීතය ලිව්වේ පද්මකුමාර මෙත්තසේන. ගයන්නේ
දයන්විත අරණ දෙන්නම අද මෙතන ඉන්න නිසා අපිට පුළුවන් බොහොම රස මතකෙක ඒ ගීතය අහන්න මල්වඩ මස්සෙන් සිනහව හොයන්න අපේ රටේ මිනිස්සු කොයි තරම්නම් උත්සාහ කරනවද? ඇතරම මිනිස්සු දරන වේදනාවම තමයි අවසානයේ කවියක් වෙලා ඔබ මම ළඟට පැමිණෙන්නේ. කවි අතරින් ජීවිතය හොයන ජීවිතය අතරින් කවි හොයන කිමිදියක් දිනු රාජගුරු. දිනු පිළිබඳව විවිධ කතා ඒ වගේම දිනු පිළිබඳව විවිධ සම්මානනීය කතා එතකොට දිනෝ පිළිබඳව සමාජයේ කවි විචාර කතා බොහොමයක්
පළවෙන කාලයක මොකද දිනු ජනප්‍රිය කිවිඳියක් රජිත පුස්තක සම්මාන අවසන් වටේට 2019 ඇගී නම නිර්දේශ වෙනවා. ඒ වගේම මේ කෘතිය නිර්දේශ වෙනවා මල්වඩම් සිනාසී යුතුයි කියන කෘතිය. ඉතින් ඒ නිසා මම හිතන්නේ දිනුගේ කවිය තවත් අලුත් කතාවක් කියන්න අද කවි තෝරන පද්ම කුමාර මෙත්තසේන සහෝදරයාට පාර කියාවේ. මේක දිනු රාජගුරු කිමිදියගේ මල්වඩම් සිනාසිය යුතුය කවි පොතෙන් ගත්තේ. බින්දුනු ගඩොලක හිදැසින් දකිමි ඒ උස්තාප්පය බැඳෙන්නට කලියෙන් නිතර ඔබ සිනාසුණු හැටි මතකයි මා බිම බලාගෙන සිටියා පමණි විලියෙන්. එහෙත් අඩ සිනහවෙන් කාලෙකට පසු බින්දුනු ගඩොලක හිදැසින් දකිමි නෙරූ කුස මත අත තබාගෙන ඇවිද යයි ගැහැණියක්. මේ දැන් රෙදි වැලින් එකතු කරගත් සිඟිති රෙදි තුරුල්ලක් ඔබ අතෙහි. වැඩෑරි එන්නට පෙර අමතා ඔහුට පවසමි තාප්පය අබලන්ව ඇති බව හැකි ඉක්මනින් පිළිසකර කළ යුතු බව. මේක හරි අමුතු අනුවේදනීය සිද්ධියක්. ලස්සන්ට කවියකට අහුගුලවල තියෙන දිනෝ මේ කියන්නේ යුවතියක් තමන්ගේ ගෙදර එහා පැත්තේ හිටිය තරුණයා ගැන. පොඩි කාලේ ඉඳලා තරුණයා හිනා වෙලා තියෙන මං හිතන යෝජනාවක් කරේ නෑ වගේ කතාවෙන් කියවෙන්නේ. ඔහු විවාහ වෙලා ඒ ඔහුගේ බිරිඳ ගැබිනියක් වෙලා ඒ රෙදිවැලේ තියෙන රෙදිත් අරගෙන ගැබිනියත් එක පියමං කරනවා තමන්ගේ නිවස වෙන් කළා තියෙන ඔහුගේ තමන්ගේ නිවස වෙන් කළ දෙන තාප්පේ බිඳුනු ගඩොලකි. ඒතකොට මේ යුවතියත් විවාහ වෙලා කියන්න ඕනේ ලු මහත්තයාට මේ ගඩොල හදන්න කියලා කියන කතාව තමයි මේකේ තියෙන්නේ. මේකේ හරි චමත්කාරිකුත් තියෙනවා වේදනාවකුත් තියෙනවා. මේ මේක තුල මෙහෙම තියෙද්දි මේකට සමගාමී ගීතය තොරදී මට මෙන්න දෙයක් හිතුණා. දැන් දිනු කියනවා කවියට පරිබාහිරව කුසුම් පීරිස් කියලා අපේ හිත හොඳ නිවේදිකාවක් හිටියා හැමෝටම උදව් කරපු ඇය අද ජීවන ගමෙන් සමුහරගත්ත ඇය ලියපු යමුනා මුනෝදිනි ගායිකාව ගායනා කරපු ඇගේ පියා ලෙස්ටි අසෝකා සංගීතවත් කරපු පැරණි ගීතයක් තියෙනවා. ඒක හරිම ලස්සන. මේ මෑතකදී මට ඇහෙනවා දැන් අලුත් අලුත් කට්ටියත් කියනවා අසුරු සැනින් එක මොහොතකදී කාලය නැවතී යලි ආරම්භි. මේ කියන්නේ මේ 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 මහත්යට කියන්න ඕනේ කිව්වට මේ යුවතිය මම හිතනවා මේ යුවති මෙහෙම හිතනවා වෙන්නත් පුළුවන් නේද. අසුරු සැනින් එක මොහොතකදී කාලය නැවතී යලි ආරම්භි විශ්වය අලුතින් බිහි වේවා ඔබේම වීමා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා. ඒ කියන්නේ මේ දෙකම නැවතිලා මේ කතා දෙක නැවතිලා ඊළඟ භවයක හෝ නැත්තම් විශ්වය නැවතිලා හරි අපි දෙන්න එකතු වුණා නම් කියන හැඟීම. ඒ කියන්නේ තමන් වැඩි සතුටුත් නැහැ මේ ඉන්න යුවතිය සතුටු නැහැ බැනලා ඉන්න විවාහ වෙලා ඉන්න මහත්තයා ගැන. මේ දුකකුත් තියෙන සමහරට අර භාර්යාව සැරපරුසුදියට ගැමිණියක් වුණත් මහත්තයට කතා කරන්න ඇති. එහෙම වේදනාවක් අපරාධනේ මට මේ මිනිස්සයත් එක්ක ඉන්න තිබුණු අවස්ථා අත ළඟ තවිලා ගිලිහුණා නේද කියලා. යාළුවොත් විහිළු කරා කියලා හිතන්න පුළුවන්. යෙහෙලියන්ගේ ඉඟි දිනක සැබෑවි ඔබේම කුලගේ පතිනිය වන්නට මතු යම් දවසක හැකි වේවා ඔබේම වීමා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා. සෙනෙහි විමානයේ කිරුල දරඳා සිංගිති තොලක කිරිහිනා දකින්නට එෆස් එක සෙවනකදී හමු වේවා ඔබේම වීමා මගේම වී ඔබ අපේම වී අප ඉපදේවා. ඒ කියන්නේ සෙනෙහි විමානයේ කිරුල දරඳා සිංගිති තොලක කිරිහිනා දකින්නට මේ මේ කවියේ තියෙනවා ගැහැණිය අත තබාගෙන ඇවිදෙයි නෙරු කුස මත අත තබාගෙන ඇවිදෙයි ගැහැණියක්. මේ දැන් රෙදි වැලෙන් එකතු කරගත් සිඟිති රෙදි තුරුල්ලක් ඔබ අතෙහි. මේ දෙක එකට එක මට හැප්පෙන හැමතිස්සෙම මේ සින්දු මගේ ඔළුවට ආවා, ගීතය ඔළුවට ආවා. ඉතින් මං හිතුවා මේක තෝරගන්න යමුනා විනෝදිනි ගැන අසුරු සැනින් අපි බලමු ඒක කොහොමද කියලා. හොඳයි, නමවෙනි කවියේ නමවෙනි ගීතය අහන්නේ ලෝ කාර්යපරුම ශිල්පිනියට අපි ආරාධනා කරනවා. විශ්වයලුතින් විහිවේවා ඔබේම වීමා
ජීවත්වෙන මිනිස්සු හැම මොහොතකම විවිධ සාහිත්‍ය ප්‍රවර්ගයන් තම ඇසුරට ලබා ගන්නවා. ගොඩක් අය පුවත්පත් කලාවේදීන් එහෙම නැත්නම් නවකතාකරු කෙටි කතාකරු මේ විවිධ සාහිත්‍ය ප්‍රවර්ගයන් එක්ක බැඳිලා තමයි ඔවුන් කවියට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හොයාගන්නේ. ඉතින් කවි 10ට ගි 10ක් වැඩසටහනේ අද කවි තෝරන්නේ පද්ම කුමාර මෙත්තසේන. ඉතින් ඔහු තෝරා දෙන 10වෙනි කවියටයි අපි දැන් පියවර ඔසවන්නේ. මේක ඇවිල්ලා අරුමැසි ප්‍රේමය රූපාන්ති බුලත් සිංහල පුවත්පත් කලාවේ දිනයක් කියලා දැනගන්න ලැබුණා. මේකේ මේ කවිය මේ ඇයට අනුව මේක ඇවිල්ලා යතිවරයේගේ සිතුවිලි මේ මේ කවිය මං කියන්නම්. විලවුන් සුවඳකින් සිත්තම සුවඳ පිරු අඟනුන් ඇවිත් රැඟුවත් පෙම් රස තැවරු සංසුන් සිතින් ඉවසා ඒ විසිතුරු ඔබ නම් භාවනාවක් බව පසක් කෙරු සීතල දිය ඇල්ල සිතකට වැටෙන විට පිනිබින්දුවක් තිබුණට එහි ගණන් නැත භවයෙන් භවය හැඟ වෙන සිත්තමක් මත සිටියදි වෙනත් කිසිවෙක් ගැන නිනව් නැත සිටියදි වෙනත් කිසිවක් ගැන නිනව් නැත ගලන හිරුගේ රශ්මිය නම් වෙනස් වෙන වැසි ඇති විටක සංගවයි වැසි වලාවක දේදුණු පාට ඇඳි අහසේ සියුම් රස මට කවියක්්‍ය ජීවිතයම පසක් කළ මේ ඇත්තටම මේ යතිවරයේ සිතුවිල්ල තුල යම්කිසි චමත්කාරජනක දේවල් තියෙන්නත් පුළුවන් හොඳ දේවල් තියෙන්නත් පුළුවන් කලකිරුණු දේවල් තියෙන්නත් පුළුවන් යතිවර චරිතයක් අපි බස්රිය දකිනකොට මේ සුවඳ විලවුන් දැනෙන එක අඟනුන් නැවිත් රඟපාන එක ඒව සංසුන් සිතින් ඉවසන එක මේ කි විදියට පේනවා ඔබ භාවනාවක්මයි කියලා සීතල දිය ඇල්ලකට සිතකට වැටෙනකොට ඒ කියන්නේ හොඳ දේවල් වැටෙනකොට අර පිනිබින්දුවක් වගේ තිබුණේ ඒවා ගාණක් නැහැ ඒවා නරක සිතුවිලි තියෙනවනේ ඒවා නැති වෙනවා භවයෙන් භවය හැඟෙමන සිත්තමක් මත සිටියේදී වෙනත් කිසිවක් ගැන නිනව නැත මේක භවයෙන් භවය යන දෙයක් මේ යතිවර ගමන කියලා අපි හිතනවා ගලන හිරුගේ රශ්මිය නම් වෙනස් වෙන වැසි ඇති විටක සංගවයි වැසි වලාවක දේදුණු පාට ඇඳිහසේ සියුම් රස මට කවියක්්‍ය ජීවිතයම පසක් කළ මේ සියල්ලම මේ හිරුගේ රශ්මිය වගේ ලෝකේ වෙනස් වෙන ලෝකය තුළ හදවතින් ධර්ම දේ තමයි මේ කිවිඳේ ලියලා තියෙන්නේ හැබැයි මේකට තෝරාගත්ත ගීතය දයන් විතාරණගේ ගීතයයි මට යම්කිසි සිද්ධියකුයි මතක් වෙනවා මම තෝරාගත්ත ගීතය තමයි අයිරංගනී මද්දුම් බණ්ඩාර රචනා කර කරුණාරත් විජේවර්ධන සංගීතවත් කර සිත්තම් කරමින් මනසේ ඔබෙරුව කවදා හෝ
යලි දකින්න තුරා මේක ප්‍රේම ගීතයක් ඇත්තටම බැලුවම හැබැයි මේකේ තියෙන පද වර්ගයක් මට වෙන තැනකදී වෙන තැනක එනවා මම මොකද මම මුස්ලිම් සිංහල කියලා නවකතා පොත ලිව්වේ 2017 ඉඳලම බදුල්ලි ඉඳලා මම ඉතින් බදුල්ලේ ළඟපාත තියෙන සිනමා හල් වලට යනවා හිටියට දියතලාවේ සිනමා හලකට ගිහ චිත්‍රපටයක් බලලා දවසක් එනකොට කොළඹින් එන කෝච්චියේ නගින්න හම්බුණා බදුල්ලට එනකොට වජිර දන්නවද ඒක අමුතුම සිදුවීමක් එදා ඒ පෙට්ටිය පිරෙන්න හිටියේ මම නැගපු පෙට්ටිය හිටියේ කුඩා සාමනෙර පිරිසක් හැබැයි බලා ගන්න තව ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේ 3-4 නමකුත් හිටියා මේ ස්වාමීන් වහන්සේලා මා වට කරගෙන කතා කර මන් දන්නේ එක පුදුම දෙයක් ඒ පොඩි පොඩි අවුරුදු 10 12 වගේ ළමා වයසින සාමනෙරවරු ඉතින් විවිධ ඒවා කියනවා සමහරු එළිය විස්තර බහ මාත් එක්ක ඒ ස්වාමීන් වහන්සේ හරි කැමති වුණා කතා කර මම අමුතුමතු කියන කෙනෙක් නේ කොහොමත් ඉතින් ඒ පාර මං අහුවා ඉතින් දිග දීර්ඝ දැන් කෝච්චි එන්න ඕනේ දියතලාවේ ඉඳලා බදුල්ලට ටිකක් වෙලා යනවා මං ඒතර අහුවා ස්වාමීන් වහන්සේ මේ මේ මෙරුන් පාට ඒක ලොකෝ නුවර මේ පිරිවෙනක ඉන්නේ අර මෙරුන් පාට වෙන නිකායක් ඒක තැඹිලි පාට නෙවෙයි මේ ඇඳන් ඉන්න රෝබ් එක කියන්නේ සිවුර මං අහුවා මේ ඔබ වහන්සේ මේ 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 වයස පොඩි මේකට කැමතිද අපෝ මං කොච්චර කැමතිද මම මේ පොඩි කාලේ ඉඳන් හිතුවේ හාමුදුරු නමක් වෙන්න මම මේකට පුදුම කැමති ඊළඟ හාමුදුරුව ඒකටත් කැමති අනිත් ඔක්කොම අහනාන වටේ මම වට කරගෙන සියලු හාම් ස්වාමීන් වහන්සේට මම පුදුම කැමති මේක තමයි අපේ ජීවිතය කියලා කියනවා හැබැයි මං දුරින් දැක්කා ඒක පොඩි හාමුදුරු නම අවුරුදු 12ක විතර මුකුත් හෙලවෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ ආසනේ වාඩි වෙලා මුළු මුළු පෙට්ටියම ඉඳි ස්වාමීන් වහන්සේලා මට පැත්තකින් පේනවා ඒ පොඩි හාමුදුරු නම එළිය බලන් ඉන්නවා ලොකු කල්පනාවක්. එලා මේ ස්වාමීන් වහන්සේ පොඩි කුඩා නම හෙලවෙන්නේ. එතකොට මට හිතුණා මේ ස්වාමීන් වහන්සේ ඔළුවේ වෙන එකක් වැඩ කරන්න. මට අහන්නත් බෑ අතන ප්‍රධාන නායක ස්වාමීන් වහන්සේට නැත්නම් මං අහනවා ඔබ වහන්සේ මොනවද කල්පනා කරන්නේ කියලා. සමහරට එයාගේ අම්මා මතක් වෙනවා ඒ ස්වාමීන් වහන්සේට. නැත්නම් අපි හිතපු දේ නෙවෙයි මේ චීවරට ඇවිල්ලා මං හිතුවේ නැති දෙයක් නේ වෙලා තියෙන්නේ කියලා. එතකොට මට හිතුණා මේ ස්වාමීන් වහන්සේ හිතනවා ඇති විඳින්න දුන් ජීවිතය අරන්මව විඳවන්නද මේ භවය පුරා කියලා හිතනවත් දන්නේ නැහැ. භවයෙන් භවයේ අහිමව හිමිවන නොපිරූ පාරමිතාව පුරා සමු ගනිමුද අපි අපේ මතු භවයක යලි හමු වෙමු විපතා මං හිතන මේ අම්ම ගැන හිතනවාද මේ සින්දුවත් එක්ක කියනකොට මේ ප්‍රේමයාදින්නක් නොවේ මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා ඇත්තටම මම රජයෙන් ඉල්ලනවා මේ ගොඩක් කුඩා ළමයි මේ යතිවර දාමට ආගම් වලට බඳවා ගන්නවා පොඩි සමීක්ෂණයක් කළා යම්කිසි ළමා පිරිසක් ඉන්නවනම් වෙන සමාජගත වෙන්න වෙන ක්‍රමයකට යන වෙන අධ්‍යාපනයක් ලබන්න කරුණාකරලා ඒ අය මුදව ගන්න මට මේ කුඩා සාමාන්‍ය නමගේ මූණේ තිබිච්ච වේදනාවෙන් ඒ වගේ දෙයක් හිතුණා මං හිතන්නේ අපි කියනනේ මානව ළමා මානව අයිතිවාසිකම් කියලා ඒක මේ ආගම නිසා නෙවෙයි යම්කිසි දෙයක් ළමා වෙනුවෙන් කැපවීමේ ප්‍රඥාප්තියක් ලංකාවේ හදනවා නම් ඒ ආගම සම්බන්ධයෙන් යම් කාලයක දෙමාපියන් තීරණයක් ගත්තත් ඒ වගේම ඒ මේ ළමයා ළමා කාලේ ඉක්මනට ඉවත් වීමේ අරමුණක් තියෙනවනේ ඒක ඒ අරමුණට උන්ට අත දෙන්න ඕනේ නැතු ඒ ළමයා අමාරුවෙන් නොදාන විදිය යම් කිසි ක්‍රමවේදයක් හදන්න ඒ විතරක් නෙවෙයි සමාජයේ ඉන්නවා මේ වෙච්ච සසරෙන් කලකිරුණු මේ කවිය කියන විදියට අනේක දේ විවිධ දේ දැකලා කලකිරුණු සහ අධ්‍යක්ෂක නිසා කලකිරුණු ජනතාව අපි කියමු කලාකාරව විතරක් නෙවෙයි ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට කලාවට යන්න ඒගොල්ලෝ මහාන වෙන්න ඕනේ. මට මතකයි අලකොළංග මහත්මයා අපේ නළුවෙක් හිටියා. එතුමා අද ගාල්ලේ මහාන වෙලා ඉන්නවා. අපි හිතුවේ නැහැ කවදාද එතුමා මහාන වෙයි කියලා. මොකද එතුමාගේ දූල එක දුවක් මේ ශ්‍රී ලංකාව වුණා. ඉෂාර අලකොළංග මගේ මොඩල්. ඉතින් ඒ මහත්තයාත් මහාන වුණා කියන්නේ ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. මං හිතන්නේ අන්නේ ඒ වගේ මහාන වීමට කැමති තරුණ තරුණයන් තෝරලා ඒකට වෙනම බුද්ධ ශාසන අමාත්‍යාංශෙන් හරි එමෙනි යොමු කිරීමක් කරාම එතකොට අපේ ශාසනයේ පැවැත්මටත් හොඳයි. මං මේ යෝජනා කරන්නේ මේ සිත්තම් කරමින් ගීතය තුලින් දැනෙන දේ දෙලොවක් අතරේ සරණ ඔබේ හිත මෙතරම් සසලෙන් නැතුව ඇති ඔබ මගේ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති. මං හිතන්නේ මේ කුඩා සාමාන්‍යයන් හිතන්නේ අම්මගෙන වුණත් මේ ගැනත් හිතන්න මං හිතන්නේ මේක අපේ ජීවිතයේ අලුත් ක්‍රමවේදයකට රට සකසන වෙලාවේ මේ ළමා මනසින් දකින වා කියලා හිතන මං හිතන දේ සාමාන්‍යයන් වහන්සේලා වෙනුවෙනුත් අනිත් කුඩා දරුවන් එක විදියට හිතන්න කියලා මං ඉල්ලා හිටිනවා. හොඳයි මේ කවිතෝරලා ඉවර නිසා මං අහන ප්‍රශ්නය ඔබේ ජීවිතයේ එක රේඛාවක් ඇන්දොත් ඒකේ තියෙනවා උස් පහත් තැන් අපි දන්නවා ඔබ කියන පරිදි සහ අපි දන්න පරිදි ඔබ මිලියන ගණන් හොයපු මාස තිබුණා හැබැයි ජීවිතයේ එක්තරා තැනක ඔබ කියනවා ඔබ ඉන්දියාවේ බිමට වැටෙන කෑම හොයාගෙන අනුභව කරපු කාලයක් තිබුණා කියලා දැන් මේ ඇයි මේ ජීවිතයේ රේඛාව වෙනස් වෙන්නේ ඔබට කොතනද වැරදුනේ
එකක් වෙලා තියෙන්නේ මම ඉතින් දන්නවනේ මේ රාජපක්ෂ වරුන්ගේ වෙඩින් කරාම ලොකුම ලේකම් වරුන්ගේ වෙඩින් එනවා යුද හමුදාපති වරුන්ගේ කී නොකී සියලු ප්‍රභුන්ගේ වෙඩින් කරා එතකොට මං හිතනවා මම තමයි ලොක්කා මට වඩා එක්කෙනෙක් නැහැ මොකද හැමතිස්සෙම රාජ්‍ය නිලරත්න ඔක්කොම ප්‍රබලයෝ සල්ලි තියෙන සියලුම අය ලංකාවේ අවසානයේ මං හිතන්නේ ලංකාවේ top 5 වෙඩින් ෆොටෝග්‍රාෆර්ස්ලා පස් දෙනා එක්කෙනෙක් මම වැඩිම චාර්ජ් වැඩිම අය ක්‍රීමක් කර අපේ දයන් විතරනත් මමත් අරනකොට ජෙරොම් ක්‍රූස් මහින්ද ෆර්නැන්ඩෝ සහ ප්‍රසන්න හෙන්නායක තමයි කලින් වැඩිම චාර්ජ් කරේ. ඉතින් ඒ මිල අය කරේ මේ අපි නරකට කරනවට නෙවෙයි අපි හොඳට කරනවට තමයි මිල ගෙව්වේ. රාජපක්ෂ පවුලේ මං කියපු වෙඩින්කටත් එතුමන්ලා මාව හොයාගෙන මං හෝ ශෂින්ද්‍ර රාජපක්ෂ මැතිතුමා එයි මාව ගත්තේ කියලා. නෑ ඔයා හරි ඔලුකාරෙක් කියලා ආරංචි. ඔයා මේ කවුරුවත් වෙඩින් එකක පොලිටිෂියන්ලා පස්සේ කියලා කතා කරන්නේ නෑ. අපිට උනන්නේ එහෙම එක්කෙනෙක්. ඔයා ඩියුටියේ ඉන්නේ. ඔයා ෆෝකස් වැඩේට අපි එකයි ගත්තේ කියලා. ඉතින් මම හිතනවා ඊට පස්සේ ඒ අභිමානය ආවම ගොඩක් දෙනෙක් අපි පිළිගන්නකොට අපි හිතනවා අපි තරම් ලොක්කෙක් නෑ අපි තමයි මාර් සමහර වෙලාවට අපි රූඩ් වෙනවා වට දෙනවා වජිර එතකොට අපි හිතනවා සමහර ටෙලිෆෝන් කෝල් එකක් කෙනෙක් කරදරයක් ගොඩක් වැඩේ නෑ ගොඩක් අය කතා කරන්නේ නෑ මම මෑතකදී චිත්‍රපටයට සමහර අලුත් ගායක ගායන් කතා කරා ඒගොල්ලෝ කතා කරන්නේ නෑ සමහරට කියනවා හිතා ගන්න බැරි ගණන් එතකොට වෙන්නේ අපි වෙඩින් 25 කරපු එක 20ට බැස්සා ඊට පස්සේ 15ට බැස්සා පහටත් බැහැලා වෙඩින් නැති වුණා එතකොට මම මේන්ටේන් කරන්න ඕන අර ස්ටාෆ් එක 10 දෙනෙක් ඉන්කම් ටැක්ස් ගෙවන්න ඕන එතකොට වැඩ නැතුනවා මින් ඉඳ බෑ එතකොට වැඩේ වැරදිලා බිමටම වැටෙනවා මම තමයි අලුතෙන් පේන්නේ මම දැන් මේ පාඩම ඉගෙනගෙන තියෙන්නේ හැබැයි හැම දිනටම ඔලුව පහත් කරන්න නෙවී අතීතේ හිටපු තැනත් වර්තමානයේදී ඉගෙනත පාඩමුත් මට ඉන්න ඇත්තටම මේ වෙච්ච සිදුවීමෙන් ඇත්තටම අපිව රවට්ටගෙන හිටපු පිරිසකුත් හිටියනේ වජිර මෙත්තසේන අයිය තමයි මාර වැඩකාරය කියපු ගොඩක් දෙනෙක් අහක බැලුවා හැබැයි සමහර අය නොහිතන අය අපි පොඩි මිනිස්සු හිතන්නේ නැති මිනිස්සු ඉතා හොඳට මට සැලකුවා මට උදව් කරා ඉතින් මං හිතනවා ඒ පාඩම කියලා දුනා ස්වභාව ධර්මෙන් කවුරු හරි මොකක් හරි බලයක් තියෙනවා නම් ඒ නරක හත් අවුරුදු සාපේ දැන් ඉවරයි කියලා මං හිතනවා ඉතින් ඒ දේ ලබා දුන්නට මං හරි සතුටුයි මං හිතන්නේ ජීවිතය දකින්න ලැබුණු දේ තුළ මානව දයාව සහිතව හැබැයි ඉලක්කයකට යන ගමන මම නවත්තන්නේ මගේ අරමුණ තියෙන චිත්‍රපට අධ්‍යක්ෂණය ඒ අධ්‍යක්ෂණය වෙනුවෙන් ටාගට් එකට දැන් යනවා දැන් කැමරාවක් අතේ නැද්ද නැහැ හැබැයි එකක් තියෙනවා එකක් කියන්නවනේ මේ මුස්ලිම් අය ගැන කියන හින්දා හමීඩියාස් අධිපතිතුමාට මම කිව්වම එතුමා මං කිව්වා මොකක්ද ඕනි කියලා GoPro එක එතුමා එයාගේ ප්ලැටිනම් කාඩ් එක එක්තරා තැනකට අරන් ගිහලා GoPro එකයි ස්ටික් එකයි දුන්නා දැන් මට ලැප්ටොප් එකක් වුණා තාම ලැප්ටොප් එක නැහැ ඒක නැති නිසා ප්‍රශ්නයක් තියෙනවා හැබැයි තව එකක් තියෙනවා මගේ ජීවිතේ ආව වෙලාවේ මම මරදාන හිටියේ ඒ මරදාන ජීවිතය අල්ලලා මම පොතක් ලිව්වා සුරසායතනෙන් ප්‍රකාශ වුණේ මුස්ලිම් සිංහල කියලා ඒක යහපාන රජයේ සත්‍ය සිද්ධි දාල බොරු කතාවක් අපේ දේශපාලන දෙන්නෙකුත් ඉන්නවා පොතම බලන්න ඕනේ ඉතින් ඒක ප්‍රකාශ කර ප්‍රේම් දිසානායක මහත්තයා මට මතකයි එක්සරා අවස ප්‍රේම් දිසාන මහත්තයාත් ඇහුවා ඒ කියන වචන වලින් මම දැනගත්තා මට කැමරාවක් අරන් දෙන්න හදන්නේ කියලා. හැබැයි වජිර මම ඉන්නේ චිත්‍රපට හදන තැන. දැන් මේ ආයිත් පොඩි ළමයෙක් ගිහලා ෆොටෝ ගන්නවත් එහෙම තැනක් මං නෑ. අපි ට්‍රැවල් ෆොටෝ එකක් කරන්න බල මම ප්‍රදර්ශන පහක් කරලා තියෙනවා රටවල් දෙකක් ගණන් කරලා තියෙනවා. ඒ වුණාට මම හිතන්නේ මේ ළමයිගේ කාලේ ෆොටෝග්‍රැෆි කරමු. මොකද යූත් එකේ ඉන්න කෙනෙක් යූත් එකේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් ගන්නව මිසක් අපි වගේ ගණීද කියලා සැකසිතයි. මං හිතන්නේ මම ඒක තේරුම් අරන් ඉන්නේ මගේ අරමුණ ලේඛනය චිත්‍රපට කරන එක. ඒ ගැන අවධානයෙන් ඉන්නේ. හොඳයි. අද කවි 10ට ගී 10ක් තෝරන්නට අපිත් එක්ක එකතු වුණේ අපේ රටේ අතිශය ජනප්‍රිය චාරූප ශිල්පියෙක් ඒ වගේම විවාද සම්පන්න ගීත වගේම රටට හැමදාම උදේට ඇහෙන ගීත ලියන්න පුළුවන් සමත්කමක් තියෙන ගීත රචකයෙක් ඉරක් පායනාදේශයේ මෞනි සදා ලියලා ඒ වගේම පැණි කොමඩු ගෙඩිය කැකිරි පළුව වගේ වචන දාලා අලිදේ පණිට්ටුව වගේ ඔබේ මගේ හිත කියලා ලියන්න පුළුවන් රචකයෙක් ඉතින් ඒ නිසා කවි පොතක් ලියන්න පුළුවන් නිර්මාණකරුවෙක් මෙත්තසේන. ඉතින් ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා අද කවි 10ට ගී 10ක් වැඩසටහනට පැමිණ කවි තෝරන්නට එකතුනාට බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි අයිබෝ. එකම අද ගී ගායනයට එකතු වුණේ දාන් විතරණ ප්‍රවීණ ගායන ශිල්පියා එතුමන්ටත් අපේ ගෞරවය පිරිනම්මින් ඒ වගේම ගායනට එකතු වුණු නිලූ කාර්යපරුම ගායන ශිල්පිනියටත් අපේ ගෞරවය පිරිනම්මින් අද සංගීතය සැපුවේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායමේ ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය අපි 10වන කවියේ 10වන ගීතය අහමින් කවි 10ට ගී 10ක් අදට නිමා කරන්නට අවසර ලැබුණා. Thank you.
Oh,